अद्त सेनसुरादा सजीवी धर्म साक्षात्कार आरंभ करने से दानवेन्द्र सुपुरुद इधर तापे अनुरुद्ध हामुद्रो मुलिन्म धर्म साक्षात्कार के प्रवेश भी मख्यती होता ये देशना माला वे संधान वेन कारण अत्म नमदनागी म प्रयोजन संधा मधुकला वहां से सिहिपत कले ये देशना माला व पुराम अपि सिहिकरुणो साधक खादुनागे न बाधक खादुनागे ने बाधक दूर करने साधक संपादने करने तमाई अपने यं परमार्थयक सपुरागन बोलुआन लेने के न बाव तिं एक कारण है जिका पहली कर ला देने टा वहां से मुलिम सिहिपत करने दूर अत्तरम अपि यं किसी परमार्थयक सफल करने टा उत्साह करने कोटा මුලින්ම අපිට වැටහීමක් තියෙන්න ඕන අපි කරන්න යන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මොන අරමුණක් වෙතද අපි යන්නේ? මොකක්ද අපේ ඉලක්කය? එතකොට ඒ විදිහට මුලින්ම පරමාර්ථය හඳුනගන්න. හඳුනගෙන ඊට පස්සේ ඒ පරමාර්ථයට අදාළව පවතින සාධක මොනවද බාධක මොනවද කියලා නිවැරදිව තේරුම් ගන්න. දැන් ඒ සාධක බාධක අපට කාරණෙන් කාරණයට වෙනස් වෙනවා. ඒ වගේම හරියට අපි ප්‍රමාණත්වය හඳුනාගත්තේ නැතිනම් අපට ඒකට සාධක වෙන්නේ මොනවද බාධක වෙන්නේ මොනවද කියලා නිවැරදිව වටහා ගන්න දුෂ්කර වෙනවා. ඒ මොකද හැම කාරණයකටම එකම සාධක ටිකක් එකම බාධක ටිකක් නෙවෙයි පවතින්නේ. දැන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී ගාක් දෙනා වරද්දා ගන්න තැනක් තමයි යම් කිසි ගුණයක් යම් කිසි දහමක් තමන් හඳුනාගෙන යම් ක්‍රමයකට ඒක පුහුණු කරගෙන යනවා. එතකොට ඒකෙන් සියල්ල සිද්ධ වෙනවා වගේ අදහසක් එයාට තියෙනවා. එතකොට එහෙම වෙන්නේ නැහැ. මොකද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ අච්චුවක් නෙමෙයි. ඒකෙදි හේතුඵල වශයෙන් තමයි හැම දෙයක්ම සම්පාදනය වෙන්නේ. එතකොට හේතුඵල වශයෙන් සම්පාදනය වෙනකොට අපට අවශ්‍ය ඵලයට අනුව අපි හේතු වෙනස් කරන්නේ. එතකොට ඒ ඵලය ගොඩනැගෙන්නේ අදාළ හේතු මත. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි කෙනෙකුට නිවන් දැකීම සඳහා නම් උත්සාහ කරන්නේ ඒත නැත්තම් නිවනට අදාළ කෙලස් ප්‍රහාණය කිරීමට අවශ්‍ය වෙන සාධක මොනවද කියලා හඳුනාගන්නවා. බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම නිවැරදිව තේරුම් ගන්න. එතකොට ඊළඟට එතනට තියෙන බාධක මොනවද කියලා හඳුනාගන්න ඕන. නීවරණ ධර්ම ඇතුළු සියලුම කෙලෙස් ධර්ම අපිට එතනදී නිවන් මාර්ගට බාධකයක් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ විවාහ සංස්ථාව හොඳ මට්ටමින් පවත්වා ගන්නට නම් ඒ සඳහා නම් උත්සාහවත් වෙන්නේ එතනදී ඒ විවාහ සංස්ථාව සම්බන්ධව අවශ්‍ය සාධක මොනවද කියලා හරියට තේරුම් ගන්න. තේරුම් අරගෙන එතනට තියෙන බාධක මොනවද කියලා හඳුනගන්න. ඊළඟට තව අපි ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් ව්‍යාපාරයක් කරනවා. ඒ ව්‍යාපාරය සිද්ධ කරද්දී ව්‍යාපාරයට අදාළ සාධක මොනවද කියලා හඳුනගන්න. ඒකට තියෙන බාධක මොනවද කියලා හඳුනගන්න. යම්කිසි කෙනෙක් අධ්‍යාපන කටයුත්තක් නම් කරන්නේ අධ්‍යන කටයුතු වලදී අවශ්‍ය වෙන සාධක මොනවද? එතනට තියෙන බාධක මොනවද? අන්න එහෙම අපේ පරමාර්ථයට අනුව සාධක වෙනස් වෙනවා බාධක වෙනස් වෙනවා. මේ කාරණේ අපි හරියට තේරුම් ගත්තොත් විතරයි අපිට යන්න පුළුවන්. ඉතින් ධර්මානුධර්ම ප්‍රතිමේදී තමන්ගේ නිවන සඳහාද ක්‍රියාත්මක වෙන්නේ, තමන් අධ්‍යාපන කටයුතු දියුණු කරගන්නද ක්‍රියාත්මක වෙන්නේ, තමන් ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නද ක්‍රියාත්මක වෙන්නේ, එහෙම නැත්නම් තමන් දේශපාලන කටයුතු දියුණු කරගන්නද, මේ උත්සාහවත් වෙන්නේ කියන එක ගැන තමන්ට පැහැදිලි වැටහීමක් තියෙන්න ඕන මූලික වශයෙන්. එතකොට දැන් එතනදී හැම එකටම පොදු සාධක කියලා කිව්ව. දැන් අපි හිතමු සිහිය දියුණු කිරීම කියන එක අපිට නිවනටත් උදව් වෙනවා, විවාහයටත් උදව් වෙනවා,
ඒ වගේම වෘත්තීයමය කටයුතු වලටත් උදව් වෙනවා, ව්‍යාපාර වලටත් උදව් කර ගැනීම කියන එක උදව් වෙනවා, ප්‍රඥාව කියන එක උදව් වෙනවා, වීර කියන එක උදව් වෙනවා. එතකොට ඒ වගේ පොදු සාධකක් තියෙනවා. ඊට අමතරව එයට අනන්‍ය වූ සාධක තියෙනවා. ඒ නිසා සාධක හඳුනා ගැනීම කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒක ඉතාම අත්‍යවශ්‍යයි. එතකොට ඒ වගේම ඒ සාධක ටික හරියට හඳුනාගත්තොත් තමයි අපිට බාධක નિවරදිව වටහා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි බාධක හඳුනාගත්තාම අපිට සාධක හඳුනා ගැනීම පහසු වෙනවා. එහෙම නැත්නම් සාධක හඳුනාගත්තාම අපිට බාධක හඳුනා ගැනීම පහසු වෙනවා. මේ දෙකම කරන්න මූලික පරමාර්ථය අපි ඉස්සල්ලාම નિවරදිව හඳුනාගෙන තේරුම් ගෙන ඉන්නවා. ඒක අත්‍යවශ්‍ය කාරණා. ඊළඟට ඒ සාධක හඳුනා ගත්තා වුණත් ඒ සාධක දියුණු කරද්දී එහෙම නැත්නම් පුහුණු කරද්දී අපිට ඒ සාධකය මේ අවස්ථාවට ගැලපෙනවා. ඒ වගේම එතනට ප්‍රමාණාත්මකවද අපි ඒක පවත්වාගෙන යන්නේ කියන එක වඩා වැදගත් කාරණයක් වෙනවා. එහෙම නොවුණොත් ඒ සාධකයම බාධකයක් වෙන්න පුළුවන්. එතකොට දැන් සාධකයක් වෙච්ච පමණටම ඒක හැම විටම එකම මට්ටමින් එකම විදිහට අපිට පවත්වාගෙන යන්නට පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සද්ධාව අපිට නිවන් දැක ගැනීම සඳහා අවශ්‍යයි. ඒතර සද්ධාව අවශ්‍යයි. ඒ නිසා අපි සද්ධාව දියුණු කරන්නට ඕන, සද්ධාව ප්‍රගුණ කරන්නට ඕන. නමුත් ඒ සද්ධාව අපිට කොපමණකින්ද අවශ්‍ය වෙන්නේ? ඒක ඒක තීරණය වෙන්නේ ප්‍රඥාවේ ප්‍රමාණයත් එක්ක. ප්‍රඥාවේ ප්‍රමාණය ඉක්මවා අපි සද්ධාව පවත්වා ගත්තොත් ඒ තනත්තා අන්ධ භක්තියෙන් දේවල් පිළිගන්නා කෙනෙක් බවට පත් වෙනවා. විචාරපූර්වක බවින් තොරව ප්‍රඥාවෙන් තොරව දේවල් විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ ගැන වුණත්, ධර්මයේ ගැන වුණත්, සංඝරත්නයේ ගැන වුණත්, අවශේෂ නිර්වාණගාමිනී මාර්ගයේ කවර හෝ කාරණයක් සම්බන්ධව පැහැදිලි කරලා දෙනකොට, පොතක තියෙන කාරණයක් වුණත්, දේශකයන් වහන්සේ නමක් කියන කාරණයක් වුණත්, ඒක තමන්ට වැටහිලා නෙමෙයි. ඒ තමන්ට වැටහිලා නැහැ. හැබැයි ඒතනත්තා ඒක බොහොම ගෞරවයෙන් පිළිගන්න පෙළඹෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අවස්ථාවකදී මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ගැඹුරු දේශනාවක් කරලා සාරිපුත්තමඳුරන්ගෙන් අහනවා, සාරිපුත්ත ඔබ මම ඒ කියපු කාරණය පිළිගන්නවා. එතකොට සාරිපුත්තමඳුරෝ දේශනා කරනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම මේ කාරණය පිළිගන්නවා. හැබැයි මම පිළිගන්නේ තථාගතයන් වහන්සේ ඒක දේශනා කළ නිසාම නෙමෙයි. තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් මම මේක පිළිගන්නවා නෙමෙයි. තථාගතයන් වහන්සේ දේශනා කළ කාරණය මම පිළිගන්නේ, මමත් ඒක දීර්ඝ කාලයක් සසර ගමනේ අත්දැකලා පුහුණු කරලා ඒකේ ප්‍රයෝජනය මම අත්විඳලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල මම අත්දැකලා ප්‍රායෝගිකව මම වටහාගෙන තියෙනවා මේ කාරණේ මෙහෙමයි කියලා. ඒ නිසායි මම තථාගතයන් වහන්සේගේ මේ ප්‍රකාශනය පිළිගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. එතපි තථාගතයන් වහන්සේ සාදුකාර දීලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත ඔබ නම් හැබැයි ප්‍රාඥේ පමණයි ඔය විදිහේ නිගමනයකට එළඹෙන. එතකොට මේ තථාගතයන් වහන්සේ කියලා ශාස්ත්‍රූ ගෞරවයෙන් දේවල් පිළිගත්තා කියලා අපේ ප්‍රඥාව අවදින්නේ නැහැ. එතකොට ශාස්ත්‍රූ ගෞරවය අපිට තියෙන්න ඕනේ, ඒක අවශ්‍යයි. නමුත් ශාස්ත්‍රූ ගෞරවයේ මත විතරක් අපි දේවල් පිළිගැනීමට ලක් වෙනවා නම් එතන තියෙන හුදු ශ්‍රද්ධාවක් විතරයි, හුදු භක්තියක් විතරයි. එතන ප්‍රඥාවක් අවදින්නේ නැහැ. එතකොට අපි නිතරම ධර්මදේශනවලදී පැහැදිලි කරලා දෙන කාරණයක් තමයි බුදුහාමුදුරුව සර්වඥ වුණාට උන්වහන්සේගේ සර්වඥතාඥාණයෙන් අපිට දේවල් අවබෝධ කරන්න බෑ. අපි අවබෝධ කරන්න අපට අවබෝධ කරන්න වෙන්නේ අපේ ප්‍රඥාව. එතකොට අපේ ප්‍රඥාව අවදි කරගත්තේ නැතිනම් බුදුහාමුදුරුව කෙලෙහි සද්ධාව පවත්වගත් පමණට අපට කෙලස් නසන්න පුළුවන් කමක් නැහැ. ගෞරවයෙන් පවතින්න පුළුවන්, සද්ධාවෙන් පවතින්න පුළුවන්, ඒකෙන් යම් කුසලයක් සිද්ධ වෙන්න පුළුවන්, ඒකෙන් අපට සසර යම් කිසි සැපයක් සුවයක් ලැබෙන්නට පුළුවන්. නමුත් කෙලස් නසන්නට අපේ సంతානය තුල ප්‍රඥාව අවදි කරනවා. එතකොට ඒ ප්‍රඥාව අභිමෝහ යන මට්ටමට අපේ සද්ධාව වැඩුණොත් ඒ පුද්ගලයා අවිචාරශීලී කෙනෙක් හැටියට, අන්ධ භක්තිකෙක් හැටියට ඕනෑම දෙයක් විචාරපූර්වක බවින් තොරව පිළිගන්න, බදා ගන්න, ග්‍රහණය කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපි හිතමු සද්ධාව පරයා ප්‍රඥාව ගියොත් ඒතනත්තා
හැම දේ පිළිබඳවම තර්ක කරනවා, ඒ වගේම විමසනවා, තර්ක කරනවා. හැබැයි ඒතනත්තා තුල අර තථාගතයන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝරත්නය පිළිබඳව අවශ්‍ය තරම් ශ්‍රද්ධාවක් නැති නිසා අර තර්කයට මුල් තැන දෙනවා මිස දේවල් පිළිබඳව ගෞරවයෙන් ප්‍රතිපදාව පිළිබඳ අත්දැකීම් වලින් එහෙම ඉදිරියට යන්න සමහර විට නොපෙළඹෙන්නට පුළුවන්. එතකොට අන්න ඒ වගේ සාධකයක් නිවැරදි වුණාට අපි නිවැරදි සාධකයක් හඳුනා ගන්නත් ඕන. හඳුනා ගන්නවා වගේම ඒක ප්‍රමාණාත්මකව මෙතනට අවශ්‍ය ප්‍රමාණය මොකද? ඒක ප්‍රමාණය තීරණය කරන හැමතිස්සම ප්‍රමාණය තීරණය කරන සාධකය තමයි ප්‍රඥා. ප්‍රඥාවෙන් තමයි හැම විටම ප්‍රමාණයන් තීරණය කරන්නේ. එතකොට ඒ ප්‍රඥාව අඩු වුණොත් ඒ තැනත්තාට ඒ නිවැරදි සාධකේ හඳුනාගත්තා වුණාට නිවැරදි ප්‍රමාණය විනිශ්චය කරගන්නට බැරි වෙනවා. ඒක ගැටලුවක් වෙනවා. එතකොට ඒක ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් නෙමෙයි. එතනදී ඇති වෙන්නේ තමන්ගේ පුහුණුව, තමන්ගේ සමබරතාවය, සමතුලිතතාවය නැතිකම. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව මජ්ක්‍ධිම පටිපදා කියන මට්ටමින් පවත්වාගෙන යන්නට නොහැකියාවයි එතන ඇති. ඊළඟට ඒ අපි හඳුනාගත් සාධකයේ උනත් අපි සුදුසු අවස්ථාවේද යොදන්නේ. ඒ කියන්නේ ඒකට ගැළපෙන අවස්ථාවද මේ. ඒ කියන්නේ දැන් අපි සිහිපත් කළානේ සද්ධාව ගැන. එතකොට ඒකම අපි උදාහරණයට ගත්තොත් දැන් අපි හිතමු යම් කිසි කෛරාටිකෙක් දැන් සමාජයේ අපි වැඩ කරනකොට කොච්චර අපි නිවදහම් වඩන්නට උත්සාහ කළා වුණත් අපිට සත්පුරුෂයෝම, කල්යාණ මිත්‍රයෝම හැමතිස්සෙම සමු වෙන්නේ නැහැ. අපිට සමාජයේ ප්‍රායෝගිකව වැඩ කරනකොට විවිධ චරිත එක්ක, විවිධ පුද්ගලයොත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අය අතර නොයෙක් කපටිකම් කරන අය, ඒ වගේම නොයෙක් විදිහේ වාන්චනික අදහස් තියන අය ඔය අතර ඉන්නට පුළුවන්. එතකොට අපි බොහෝම සදහසිතින් ඒ පුද්ගලයා කියන කාරණා පිළිබඳව අපි බොහොම ගෞරවයෙන්, සද්ධාවෙන් ක්‍රියාත්මක වෙනවා වගේ පෙනුනොත් ඒත නැත්තා අපිව මුලා කරලා අපෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න, සද්ධාවෙන් අපිව භක්තිමත් කරලා අපෙන් යම් යම් ලාභ ප්‍රයෝජන ගන්න ඒතනත් පෙළඹෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ කටයුත්තට අනුගත වෙලා අපි ඒ කෛරාටිකයට හසු වෙලා පස්සේ අපිට සිද්ධ වෙච්ච හානිය පාඩුව අපි තේරුම් ගත්තන් පස්සේ අපි ඒතනත්තට චෝදනා කරනවා. එතකොට ඒතනත්තාගේ කෛරාටිකකම ඒතනත්ත ළඟ තියෙනවා. හැබැයි ඒ කෛරාටිකකමට මම හසුුනේ ඇයි? ප්‍රඥාව මතු කරගන්න ඕන තැන අපි සද්ධාව මතු කරගත්ත නිසා. එතකොට සද්ධාව අවශ්‍යයි. හැබැයි කෛරාටිකයා හමුවේ නෙමෙයි ඒ සද්ධාව පාවිච්චි කරගන්න. ඒ සද්ධාව අපි යොදන්නට ඕන වෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්, සංඝරත්නයේ වෙනුවෙන්, අපේ ප්‍රතිපදාව වෙනුවෙන් විනා අර කපටි බුද්ධලයන් ඉදිරියේ නෙමෙයි. එතකොට සද්ධාව අවශ්‍ය වුණාට ඒතනත්තට ඒක යෙදිය යුතු අවස්ථාව හරියට හඳුනා ගන්න බැරි වුණා. මෙන්න මේ වගේ අපි සාධකය හඳුනා ගත්තා වුණත් ඒ සාධකය නිවැරදි තැනද, නිවැරදි ප්‍රමාණයෙන්ද අපි පාවිච්චිට ගන්න කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා. ඉතින් මේක පැහැදිලි කරන්න අපි ධර්මදේශනා මාලාවේදී කාටත් තේරෙන පහසු උපමාවක් සිහිපත් කරලා තියෙනවා. මේ ධර්මය හරියටම ඖෂධ වගේ. ඒතර ඖෂධය ලෙඩේට අදාළ ඖෂධයද කියලා හරියට තෝරගන්න ඕන. ලෙඩේට අදාළ ඖෂධය මුල් වෙනත් ඖෂධයක් පාවිච්චි කළොත් ඒතනත්තට රෝගය සුව වෙන්නේ නැහැ. එතකොට රෝගය සුව වෙන්න නම් අදාළ ඖෂධය වෙන්න ඕන, ලෙඩට අදාළ ඖෂධය. ඊළඟට ඒතනත්තට ඒ රෝගය සුවපත් වෙන්න ඒ ඖෂධය ගත යුතු මාත්‍රාව ගැන හැඟීමක් තියෙනවා. මොන ප්‍රමාණයෙන්ද ඖෂධය පාවිච්චි කළ යුතු? ඊළඟට මොන අවස්ථාවේද ඖෂධය පරිහරණය කළ යුතු? ඖෂධය නිවැරදි, ඒ කියන්නේ සාධකය හරිද, ලෙඩේට අදාළව, ඊළඟට ගන්න අවස්ථාව හරිද, ගන්න ප්‍රමාණය හරිද? මේ ටික හරි ගියොත් විතරයි ඒ ඖෂධේ අපේ රෝගය සමනය කරන්නට සමත් වෙන්නේ. ඒතකොට ඒ ගුණාංග ටික නැති වුණොත් මොකක් හරි ඖෂධයක් පාවිච්චි කළා කියලා, කොයි වෙලාවෙ හරි පාවිච්චි කළා කියලා, ඒ වගේම මොන ප්‍රමාණයෙන් හරි පාවිච්චි කළා කියලා අපේ රෝග සුව වෙනවා කියලා නියමයක් නැහැ. අන්න ඒ වගේ තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි අපි හැසිරෙනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. අපට පුළුවන් වෙන්න ඕන, අපි දක්ෂ වෙන්න ඕන
අදාළ පරමාර්ථය හඳුනා ගන්න ඕන, ඒ පරමාර්ථයට අදාළ සාධක හඳුනා ගන්න ඕන, ඒ පරමාර්ථයට අදාළ බාධක හඳුනා ගන්න ඕන. අර සාධක උනත් නිසිතන නිසි ප්‍රමාණයෙන් පාවිච්චි කරන්න ඕන. සාධක නිසිතන නිසි ප්‍රමාණයෙන් පාවිච්චි කරන්න බැරි වුණොත් ඒ සාධකයම අපේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියට බාධකයක් වෙන්න පුළුවන්, හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ධර්ම මාර්ගයේදී තේරුම් ගත යුතු ප්‍රධාන කාරණයක් තමයි අපි මේ ඇසුරු කරන්නේ සංස්කාර ධර්ම. සංස්කාර ධර්ම කියන පස්සේ අකුසල් විතරක් නෙමෙයි, භෞතික ද්‍රව්‍ය විතරක් නෙමෙයි, කුසල් කියන්නේ සංස්කාර. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සංස්කාර. පාරමිතා ධර්ම කියන්නේ සංස්කාර. ගුණ ධර්ම කියන්නේ සංස්කාර. එතකොට අපි මේ සංස්කාර ඇසුරු කරද්දී සංස්කාරවල සර්වතෝපද්ද සංස්කාර නැහැ. ඒ කියන්නේ කොහොම ගත්තත් හොඳයි කියන්න පුළුවන් එහෙම සංස්කාර නැහැ. හැම සංස්කාරයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ අනාත්ම සංස්කාර පරිහරණය කරනකොට ප්‍රමාණාත්මකව පාවිච්චි කරන්න, සුදුසු වෙලාවේ පාවිච්චි කරන්න, සුදුසු විදිහට පාවිච්චි කරන්න අපි දක්ෂුනේ නැතිනම් ඒ තැනත්තාට දහමින් නිවැරදි ප්‍රතිඵල ගන්න බෑ. හරියටම ඖෂධයක් පරිහරණය කරන්න වගේ. ඒ අදාළ ඖෂධේ නොවුනොත්, ඒ රෝගයට අදාළ ඖෂධේ නොවේ නම්, සාධකයේ වැරදි නම් ඖෂධේ විස වෙන්නට පුළුවන්. ඒ වගේම ඖෂධයෙන් රෝගිය උත්සන්න කරන්නට පුළුවන්. නිසි ප්‍රමාණයෙන් තු මාත්‍රාව අතික්‍රමණය කරලා ගත්තොත් ඒකෙන් හානි වෙන්නට පුළුවන්. සුදුසු අවස්ථාවේ නැතුව නොසුදුසු අවස්ථාවයක පාවිච්චි කළොත් හානි වෙන්නට හෝ නිෂ්ඵල වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ ධර්මයේ පරිහරණය කරද්දී මූලික වශයෙන් අපි අපේ පරමාර්ථයේ ඉලක්කය හරියට තේරුම් ගන්නට ඕන. ඒකට අදාළ සාධක බාධක හඳුනාගෙන ප්‍රමාණාත්මක අවස්ථාවෝචිත පරිහරණය කරන්න. දැන් ඔය අපි කතා කළේ නිවන සම්බන්ධව. එතකොට අවශේෂ කාරණා සම්බන්ධව ඔය විදිහටමයි කරුණු අපි හඳුනාගත යුත්තේ. ඒ කියන්නේ අපි හිතමු ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඒකට අදාළව සාධක බාධක සහ ඒ සාධක අපි පරිහරණය කළ යුතු අවස්ථාව ප්‍රමාණය හඳුනාගන්න. විවාහය සම්බන්ධව නම් අපි සාධක බාධක හඳුනා ගන්න ඕන, හඳුනාගෙන ඒ සාධක පරිහරණය කළ යුතු අවස්ථාව ප්‍රමාණය හඳුනා ගන්න. එතකොට දේශපාලනය සම්බන්ධව නම්, එහෙමත් නැත්නම් වෙනත් කාරණයක් සම්බන්ධව නම්, ඒ හැම දෙයකදීම අපි දක්ෂ වෙන්නට ඕන පරමාර්ථය සහ එහි පවතින සාධක බාධක වෙන් කරගෙන අර සාධක උනත් නිසි තැන නිසි ප්‍රමාණයෙන් පාවිච්චි කරන්න උපාය කෞශල්‍ය අපි සතුව තියෙනවා. එහෙම වුණොත් තමයි යම් කිසි කෙනෙකුට ප්‍රායෝගිකව ධර්මයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මම හිතනවා ඒ කාරණේ ප්‍රමාණවත් කියලා. එතකොට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතකොට ස්වාමීන් වහන්ස, සානසද අපි සාධක හඳුනාගෙන ඒ නියමාකාරයෙන් නියම ප්‍රමාණයට අවස්ථානුචිතව පුරුදු කරනකොට අපේ ඉලක්කය නැත්තම් අපේ අරමුණ පරමාර්ථය සඳහා අපට යන්න හැකි වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දේශනා මාලාවේදී තවත් තැනකදී සඳහන් කරනවා, මම හිතන්නේ 13 14 දේශනාවලදී මේ ඒ ප්‍රතිපදාව අපි ඒ විදිහට හඳුනගෙන පුරුදු කරද්දී අපිට ප්‍රතිඵල දෙකක් ලැබෙනවා. එක ප්‍රතිඵලයක් තමයි අපේ බාධක දුර වෙලා අපේ ඒ බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න පුළුවන් හැකියාව. ඒ වගේම තමයි අපේ යම් යම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවා. දැන් අපි ඕනම කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යනකොට අපි ප්‍රාර්ථනා කරන ලෞකික ලෝකෝත්තර කියන මේ ධ්‍යානයක් තියෙනවා. ඒත් අපිට පේනවා සමහරක් දේවල් ඉෂ්ට වෙනවා සමහරවිට භෞතිකව. නමුත් අපි තෘප්තිමත් නැහැ මේ මානසිකව අපිට ලැබෙන දේ අඳුන ගන්න. ඒතර මානසිකව ලැබෙන දේත් භෞතිකව ලැබෙන දේත් අපි කොහොමද හඳුන ගන්න සම්ම? අපේ හැමදෙරෝ ඒ සිහිපත් කළ ප්‍රශ්නයට අපි යන්න කලින් තව කෙනෙක් ප්‍රශ්නයක් මේ ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා සද්ධාව සම්බන්ධවම. දැන් අපි කතා කරපු කාරණේ සම්බන්ධවම එනිසා අපි ඒ කාරණයටත් කෙටි පිළිතුරක් දීලා අපි හැමදෙරෝගේ ප්‍රශ්නෙට අපි යොමු වෙමු. කෙනෙක් අහලා තියෙනවා, ස්වාමීන් වහන්සේ අවසරයි, ශ්‍රද්ධාවේ මූලික ආකාර දෙකකින් අපේ හිත යෙදෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාවේද අමූලික ශ්‍රද්ධාවේද හඳුනාගන්නේ කෙසේ? සහ අචල ශ්‍රද්ධාව පිටන්නේ මාර්ගඵලලාභ පුද්ගලයාට පමණයි. එතකොට ශ්‍රද්ධාව දෙආකාරයකින් දක්වන ධර්මයේ ආකාරවතී ශ්‍රද්ධා සහ අමූලික ශ්‍රද්ධා. අමූලික ශ්‍රද්ධා කියන්නේ ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධා.
ආකාරවතී සද්ධාව කියලා කියන්නේ ප්‍රඥාවෙන් මිශ්‍ර වූ ශ්‍රද්ධාව. එතකොට නිර්වාණගාමිනී මාර්ගයේදී අපට විශේෂයෙන් වැදගත් වෙන්නේ ආකාරවතී සද්ධාව. ඒ කියන්නේ ප්‍රඥාවෙන් මොසූ සද්ධාව. ඒතකොට ඒක හඳුනාගන්නේ කොහොමද කියලා අහලා තිනවා. ඒ හඳුනාගන්නත් අපිට යම්කිසි විචාරපූර්වක බවක් අවශ්‍යයි. එතකොට ඒ විචාරපූර්වක බව නැති වෙච්ච ගමන් අපිට ඇත්තටම පිහිටන්නේ එතනින් එහාට ආකාරවතී සද්ධාව නෙවෙයි අමූලික සද්ධාව පමණයි. එතකොට අපට ඒක හඳුනා ගන්නට බැරි නම් ඒ හඳුනා ගන්නට බැරි ලක්ෂණයෙන්ම අපි තේරුම් ගන්න ඕන අපිට තියෙන්නේ එහෙමනම් ආකාරවතී සද්ධාව නෙවෙයි අමූලික සද්ධාව. ඒ කියන්නේ මේ තියෙන්නේ ප්‍රඥාවෙන් යුක්ත සද්ධාවද නිකන් මෝඩ සද්ධාවක්ද මේ තියෙන්නේ භක්තියක්ද මේ තියෙන්නේ කියන එක අපට තේරුම් ගන්න බැරි නම් ඒ තේරුම් ගන්න බැරි බව කියන්නේම ඒකට අවශ්‍ය තරම් ප්‍රඥාව නැහැ කියන එක. එතකොට එහෙමනම් අපිට හඳුනා ගන්න තියෙන්නේ එතන තියෙන්නේ යම්කිසි අමූලික සද්ධාවක්. ඒ කියන්නේ වෙන වෙන කාරණා මත. ඒ කියන්නේ මේකෙදි අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන දැන් බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව දේශනා කරන ඉතාම වටිනා සූත්‍රයක් තමයි කාලාම සූත්‍රය. එතකොට කාලාම සූත්‍රයේදී පොතේ තිබුණු පමණට පිළිගන්නට එපා. එතකොට ගුරු පරම්පරාවේ ආවයි කියලා පිළිගන්නට එපා. තමන්ගේ තර්කයට ගැලපුණයි කියලා පිළිගන්නට එපා. ඒ ශාස්ත්‍රු ගෞරවයෙන් පිළිගන්නට එපා. මෙහෙම මෙහෙම කාරණා 10ක් කියනවා. ඔය එකකින්වත් පිළිගන්න එපායි. එතකොට කොහොමද අපි පිළිගන්නේ? එතකොට මේ එකකින්වත් පිළිගන්න එපා කියලා කියන්නේ ඒ ඔක්කොම බැහැර කරන්න කියන එක නෙමෙයි. ඒ කාරණයට අදාළ සාධකය හඳුනා ගන්නට ඕන. ඒ කාරණයට අදාළ මූලික සාධක මත තමයි අපි ඒකාරණයේ සත්‍ය අසත්‍යතාවයේ තීරණය කළ යුත්තේ. දැන් උදාහරණයක් හැටියට යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුව උපන්නේ ලංකාවේද ඉන්දියාවේද කියන ප්‍රශ්නේ මතු කළයින් පස්සේ ඒක මේ විදිහට මේ ගොඩක් දෙනෙක් මේ මතය දරනවා අය මමත් කැමතියි මේ මතය දරන්නයි මගේ අදහසටත් එකග ඒකයි. එතකොට අපේ ගුරුවරුත් එහෙම තමයි කියලා තියෙන්නේ මේ පොතේ එහෙම. එතකොට ඒ කාරණා නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ අපි දැන් මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ පන්නද ඉන්දියාව පන්නද කියන කාරණේ ගත්තහම මේක ඉතිහාසයට අදාළ කාරණා. එතකොට මේක තීරණය කරන්න ඓතිහාසික වශයෙන් අපිට සනාථ කළ හැකි සාධක කොච්චර තියෙනවද? අන්න ඒ ටිකයි අපි බලන්න ඕනේ. එතකොට එහෙම නැතුව මගේ රුචි අරුචිකමට ගැළපෙනවද? වැඩි දෙනෙක්ගේ මතයට එකඟද? ඒව නෙමෙයි වැදගත් වෙන්නේ. අන්න ඒ වගේ යම්කිසි ධර්මකාරණයක් අපි පිළිගත්තා වුණත් මේක අර පොතේ තිබුණා, මේක අටුවාවේ තිබුණා, මේක සූත්‍රයක තිබුණා, ඒක සූත්‍රේ නෑ. ඒ නිසා අපි ඒක පිළිගන්න, ඒක අට කතාවේ තිබුණා. ඒ නිසා අපි ඒක ගණන් ගන්න. ඒ කතන්දර වැඩක් නෑ. ඒ ධර්මකාරණයට අදාළ සාධක මොනවාද? ඒ සාධක ටික තියනවාද? ඒ ටික අපි හඳුනා ගන්න දක්ෂද? එතකොටයි අපි ඒක පිළිගන්න. එතනයි ආකාරවතී සද්ධා. එහෙම නැතුව වැඩි දෙනෙක් මේක පිළිගන්නවා. මේ පොත්වලත් මේක තියෙනවා, සූත්‍රෙත් මේක තියෙනවා, අට කතාවෙත් මේක තියෙනවා. ඉතින් ඒ විදිහට බලන්න ගත්තන් පස්සේ අපි අර අපේ ප්‍රඥාව අවදි කරලා නැහැ. ඒකට අදාළ අත්‍යවශ්‍ය සාධක හඳුනාගෙන නැහැ. මේ නිකන් වෙන වෙන කාරණා මත තමයි අපි ඒක ගැන පැහැදිලා තියෙන්නේ. එතකොට එතන තියෙන අමූලික සද්ද. ඒ නිසා අපි ත්‍රිපිටකයේ මේ කාරණේ තියෙනවා කියලා හරි පිළිගන්නවා නම් එතන තියෙන්නේ විචාරපූර්වක සද්ධාවකට වඩා අමූලික සද්ධාවක්. එතකොට ඒකෙන් කියන්නේ ත්‍රිපිටකයේ නැතිවක් පිළිගන්න කියලා හෝ ත්‍රිපිටකයේ තියෙනව ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙනවා කියන එක එක සාධකයක්. අට කතාවේ තියෙනවා කියන එක සාධකයක්. ඒකෙන් විතරක් අපි දේවල් පිළිගෙන අපිට ධර්ම අවබෝධ කරගන්න ඕනේ. මොකද ත්‍රිපිටකයෙන් නෙමෙයිනේ අපි ධර්ම අවබෝධ කරන්නේ, අපි ප්‍රඥාවෙන්. අපි ඒකට මුලින්ම සිහිපත් කළේ දැන් බුදුරජාණන් වහන්සේ සර්වඥතාඥාණයෙන් දේවල් දේශනා කළයි කියලා. උන්වහන්සේගේ සර්වඥතාඥාණය අපිට ධර්ම වැටහෙන්නේ නැහැ. අපි වටහා ගන්න වෙන්නේ අපේ ප්‍රඥාව. ඒ වගේම ත්‍රිපිටකයේ තිබුණා කියලා, අටුවාවේ තිබුණා කියලා අපිට ප්‍රඥාව අවදීන අපේ අපට ධර්මඥානය ලැබෙන්නේ අට කතාවෙන්වත් ත්‍රිපිටකයෙන්වත් නෙමෙයි. අපට ලැබෙන්නේ අපේ ප්‍රඥාව. ඒ නිසා අර සාධක උපකාර කරගෙන අපේ ප්‍රඥාව අවදි කරනවා. එතන අපේ ප්‍රඥාවයි කියලා කියන්නේ ඒ අදාළ ධර්මකාරණයට අදාළ හේතුඵල සම්බන්ධය හඳුනාගෙන ඊට අදාළ සාධක අපි තේරුම් ගන්නවා. එතකොට තමයි මේ අට කතාවේ තියෙන දේ, මේ සූත්‍රයේ තියෙන දේ, මේ ගුරුවරයා කියන දේ, මේ පරම්පරාවේ ආපු දේ, එහෙම නැත්නම් මේ මහ ජනතාව පිළිගන්නා දේ නිවැරදි කියන තැනකට අපිට එන්න පුළුවන්. නමුත් හුඟක් දෙනා දේවල් විශ්වාස කරන විදිහ බැලුවෙන් පස්සේ දැන් සමහරු කියනවා මම නම් කැමති අරහාමුදුරන්ගේ බණ. එතකොට ඒ හාමුදුරන්ගේ බණට මොකටද කැමති? එහෙම ਵਿਚාරයක් නැහැ.
සමහරලාට කියන හඬට වෙන්න පුළුවන් කියන විදිහට වෙන්න පුළුවන් උච්චාරණයට වෙන්න පුළුවන් තමන්ගේ සිතැඟි වලට ගැළපෙන නිසා වෙන්න පුළුවන් අන් අය විවේචනය කරන නිසා වෙන්න පුළුවන් හාස්‍ය නිසා වෙන්න පුළුවන් ඉතින් ඒවා අපිට දහම් කරුණක් පිළිගන්නට හෝ කෙනෙක් කෙරෙහි පහදින්නට කාරණා නෙමෙයි නමුත් අර ਵਿਚාරයක් නැති වෙනකොට මම මේ හාමුදුරුවගේ බණටයි කැමති වුණාට කුමක් සඳහාද කැමති වෙන්නේ මොකක්ද මේ කැමති වීමේ සාධකය ඒක ගැන ਵਿਚාරයක් නැහැ මම මේ දේශපාලන පක්ෂයටයි කැමති මම මෙන්න මේ ගුරුකුලයටයි කැමති එතකොට මම මේ අදහසටයි කැමති මොකක් නිසාද ඒකට කැමති වෙන්නේ අන්න ඒ විදිහට දැන් මේ කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරියම විවෘතව අපේ ප්‍රඥාව අවදි කරන ක්‍රමයයි කියාදේ එහෙම නැතුව අරකට එපා මේකට එපා පොතේ තියෙන එකත් එපා ගුරුවරයා කියපු එකත් එපා සමාජගත දේත් එපා ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා Taman හිතුවක්කාරයෙක් වෙනවා කියන තැනකට නෙමෙයි එතනින් පොළඹවන්නේ ඒ අදාළ කාරණේ අදාළ හේතු සාධක නිවැරදිව හඳුනාගෙන ප්‍රඥාව අවදි කිරීමේ වැඩපිළිවෙලකටයි තථාගතයන් වහන්සේ අපිව යොමු කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන යම් තැනක තියෙන ආකාරවතී සද්ධාවද අමූලිකා සද්ධාවද කියලා අපිට තේරුම් ගන්න බැරි නම් ඒ තේරුම් ගන්න බැරි බවින්ම අපි හඳුනා ගන්න ඕන එතන ආකාරවතී සද්ධාවක් නැහැ එතන තියෙන්නේම අමූලිකා සද්ධාවයි කියලා. මොකද ආකාරවතී සද්ධාවද අමූලිකා සද්ධාවද කියලා තේරුම් ගන්න තරම් අපිට හැකියාව නැතිනම් එතනින් එහාට බාහිර ලෝකයේ දෙයක් කොහොමද අපි තේරුම් ගන්නේ? අපේ මනසේ මතුවෙන චේතනාව, අපේ මනසේ මතුවෙන මනෝභාවය, අපේ මනසේ මතුවෙන හැඟීම අපිට හඳුනා ගන්නත් බැරි නම් එතනින් පරිබාහිර දේවල් අපි කොහොමද? ඒ නිසා ඒ ගැන අපි විශේෂයෙන් વિચારපූර්වක වෙන්න. එතකොට තව කාරණයක් අහලා තිබුණා අචල සද්ධාව පිහිටන්නේ මාර්ගඵලලාභින්ට පමණක් නේද කියලා. ඔව්. මොකද මාර්ගඵල ලබන තෙක් අපිට සද්ධාව ශක්තිමත් වෙන්න පුළුවන්. හැබැයි සද්ධාව පළඳු වීමේ ඉඩ කඩ තියෙනවා. අපි පෙර ධර්ම සාකච්ඡාවකදී පැහැදිලි කළා. හරියට දැන් මේ වෙලාවේ අපිට පිළිකා රෝගයක් තියද කියලා සියලු පරීක්ෂණ කළොත් නැහැ කියලා වෛද්‍යවරු කියන්න බලයි. නැහැ කියන්නේ බොරුවට නෙමෙයි, අදාළ සාධක නැති නිසා. නමුත් ඕනම මොහොතක පිළිකාවක් වර්ධනය වීමේ හැකියාව අපේ කය තුල තියෙනවා. ඕනම වෙලාවක ශෛල විකෘති වෙලා වර්ධනය වෙලා අනත් අවශේෂ නිරෝගී ශෛල ග්‍රහණය කරගෙන අනතුරක් කිරීමේ හැකියාව අපේ කය තුල ඕනම මොහොතක තියෙනවා. ඒතකොට ඒ සම්භාවිතාව, ඒ හැකියාව ඉද තවම තියෙන තාක්කල් මට පිළිකා හැදෙන්නේ නැහැ, මම ලෙඩ වෙන්නේ නැහැ කියලා අපිට ස්ථාවරව කියන්න බෑ. දැනට මට පිළිකාවක් නැහැ කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ දැනට බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන, ප්‍රතිපදාව ගැන මට විශ්වාසයක් තියෙනවා කියලා පුතඥයෙකුට කියන්න පුළුවන්. හැබැයි ආර්ය භවයට පත් වුණාට පස්සේ තමයි භවාන්තරයේදී පව, ඒ කියන්නේ මරණයෙන් පස්සේ ඊළඟ භවයේදී පව වෙනස් නොවන ආකාරයට ඒ සද්ධාව තහවුරු වෙන්නේ. ඒකට හේතුව තමයි අර තමන් තුල සැකය ජනිත වීමේ ඉඩ කඩ සම්පූර්ණයෙන් අහෝසි වෙලා ඒ සැක ඇතිවීමේ විචිකිච්ඡාව ඇතිවීමේ මූලය හෙවත් අනුසය ධර්මය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා නිසා. එතකොට එතකොට අපේ හාමුදුරුව අහපු ප්‍රශ්නය දෙන්න මේ මැසේජ් එක දාලා තියෙනවා. තව කවුද ප්‍රොසස් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන්නේ? ස්වාමිනාන්ස මගේ ඇක්සස් අයින් වෙලා තියෙන, මම අර රීකනෙක්ට් වුණා ඉන්ටර්නෙට් ඩ්‍රොප් වුණේ හින්දා. හරි. අවසරයි ස්වාමිනාන්ස. හොඳයි. ඊළඟට අපේ හාමුදුරුව අහපු ප්‍රශ්නය ඒ කියන්නේ අපේ හැමෝටම නැවත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට හැමෝටම නැවත සාමිනාස දැන් අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවේදී සාධක අඳුනගෙන දුරු කරනවා.
බාධක හඳුන සාධක හඳුනගෙන පුරුදු කරනවා බාධක හඳුනගෙන දුරු කරනවා එතකොට මේ යන ප්‍රතිපදාවෙන් අපිට ලැබෙනවා ප්‍රතිඵල දෙකක් එකක් තමයි අපේ ජීවිතේ සාර්ථකව ඉදිරියට ගෙන යාමට බාධක දුරු වෙනවා අනිත් එක තමයි අපේ සිතැඟි ඉෂ්ට වීමෙන් අපට සැපයක් සතුටක් සහ අපි බලාපොරොත්තු වෙන දේ ලැබීම නිසා අපේ ජීවිතේ සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා එතකොට දැන් මේ දේවල් අපට ලැබෙනකොට ස්වාමින්වහන්ස සමහරක් කෙනෙකුට හඳුනා ගන්න බැහැ මේ බාධක නම් දුර වෙනවා හැබැයි අපට අවශ්‍ය කරන අර බලාපොරොත්තු වෙන දේවල් අපි බලාපොරොත්තු වෙන විදිහට ලැබෙනවාද ඒ මානසිකව ලබන තෘප්තියත් භෞතිකව ලබන අර දියුණුවත් කොහොමද අපි අඳුනගන්නේ දැන් අපි ගුණධම් වඩනකොට අපි නිවැරදිව අපේ පරමාර්ථය හඳුනගත්තනම් ඒ පරමාර්ථයට අදාළ සාධක ටික සම්පාදනය කරගෙන යනකොට යම් යම් ආකාරයකට අපට ප්‍රතිඵල ලැබෙනවා. ඒ ප්‍රතිඵල දෙවිධයකට ලැබෙනවා. දැන් කුසලය පුහුණු කරනකොට ගුණධම් පුහුණු කරනකොට ඒකේ දෙවිධයකට ලැබෙන ප්‍රතිඵල එක ප්‍රතිඵලයක් තමයි භෞතික ප්‍රතිඵල අනිත් එක මානසික ප්‍රතිඵල. මානසිකව අපිට කෙලස් දුරු වීම නිසා කෙලස් අඩු වීම නිසා දුර්ගුණ අඩු වීම නිසා අපට සහනයක් සුවයක් සැහැල්ලුවක් සතුටක් ඇති වෙමින් මානසික වශයෙන් අපි යම්කිසි ප්‍රගතියකට යනවා ඒකතර අනිත් පැත්ත තමයි අපට භෞතික වශයෙන් දේවල් සම්පාදනය වෙන්නට ගන්නවා භෞතික වශයෙන් සැපය පහසුව අවශ්‍යතා සම්පූර්ණ වෙලා ඒ ජීවිතයේ හොඳින් සුවසේ පවත්වාගෙන යන්නට අවශ්‍ය භෞතික සාධක අපේට ලැබෙනවා එතකොට ඒ භෞතික සාධක ලැබීමේදී සමහර වෙලාවට අපට කුසලයේ විපාකය දෙවිධයකට ක්‍රියාත්මක වෙනවා එකක් තමයි අපට ලැබෙන්න තියෙන දුක්ඛ විපාක අවම කිරීම සහ සැප විපාක ලං කර දීම දැන් දුක්ඛ විපාක අවම කරනවා කියලා කියන්නේ අපි හිතමු සමහරට පෙර සසරේ අපි යම්කිසි අකුසල කර්මයක් කරලා තියෙනවා ඒ අකුසල කර්මය විපාක දීන් වශයෙන් මේ භවයේ අපට අකල් මරණය හිමි වෙන්නට තියෙනවා දැන් අකල් මරණය හිමි වෙන්නට අපි සතු අකුසල කර්මයක් තිබුණා වුණාට මේ ජීවිතේ අපි සිල් සමාදන් වීම අභේදාන කුසල කර්ම ඊළඟට ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීම අන්‍ය සත්ත්වයන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට අවශ්‍ය යම් යම් කටයුතු සුදුසු අවස්ථාවලදී කරගෙන යනකොට අර අපි සතු අර අකුසල කර්මයේ තිබුණා වුණත් අපේ ජීවිතය විනාශ කරන්නට ඒ අකුසල කර්මයේ සමත් වෙන්නේ නැහැ අපි මේ ජීවිතේ කරන කුසල් වලින් අර අකුසල කර්මය යම් ප්‍රමාණයකට යටපත් එතකොට දැන් අකුසල කර්මයේ යටපත් වෙලා අපේ ජීවිතය ආරක්ෂා වුණාය මේ පුද්ගලයා මිය යන්නට තිබුණේ මේ කරපු කුසලයේ නිසා මේ පුද්ගලයා ජීවත් වුණේ කියන එක අපට තේරුම් ගන්න පහසු නැහැ. ඒ කියන්නේ දැන් අපි යම්කිසි කුසලයක් කළාට පස්සේ අපට සම්පත් ලැබුණොත් උදාහරණයක් හැටියට කිව්වන් පස්සේ දැන් ඔන්න බෝධි පූජාව තිබ්බන් පස්සේ අපට මොකක් හරි ලොකු ධන සම්පතක් ලැබෙනවා. එහෙම නැත්නම් විභාගයෙන් පාස් වෙනවා. දැන් එතකොට අපිට තේරෙනවා බෝධි පූජාවෙන් ප්‍රතිඵලයක් ලැබුණා කියලා. හැබැයි බෝධි පූජාව තියලා යනකොට අපි වාහනයක හැප්පිලා අපේ කකුලක් කැඩිලා ඉස්පිරිතාලේ ඉඳ සිද්ධ වෙනවා මාස ගන්න. එතකොට බොහෝ දෙනා කියන්න පුළුවන් දැන් ওই බෝධි පූජාවට ගිය නිසා නේද ওই ප්‍රශ්නේ උනේ. එතකොට බෝධි පූජාවට නොගිහින් හිටියානම් ඔය අනතුරටපත් වෙන්නේ නැහැ කකුල කැඩෙන්නේ නැහැ නේද? එතකොට බෝධි පූජාවට ගියේ කෙන නේද ඔය හානිය උනේ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එතකොට නමුත් එතන මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතේ හානි වෙන්න ජීවිතේ විනාශ වෙන්න තරම් බරපතල කර්මයක් තිබුණා. හැබැයි බෝධි පූජාව තියපු නිසා ඒතනත්තාගේ ජීවිතේ විනාශ නොවී අතප්පයක් විතරක් කැඩිලා ඔත්පොල වෙලා සෑහෙන කාලයක් එක තැනක පීඩා විඳලා ජීවිතේ රැක ගන්න අවස්ථාව ලැබුණා අර බෝධි පූජා තියපු නිසා. එතකොට තවත් ඊට වඩා කුසල් කළා නම් අභේදාන කුසල් කළා නම් අන්නයිගේ ජීවිත ආරක්ෂා කළා නම්
ප්‍රාණඝාත අකුසල් වලින් වැළකීලා හිටියා නම් ඒ තැනත්තාට අර විදිහේ අනතුරකුත් නොවි තියෙන්න තිබුණා. හැබැයි බෝධි පූජාවෙන් කරන්න පුළුවන් ප්‍රමාණයකට අර කර්ම ශක්තිය පාලනය කරලා තියෙනවා. ඉතිරි කොටස විපාකත්වයට පමණයි. ඒතකොට ජීවිතේ විනාශ වෙන්න තිබිච්ච එකේ ජීවිතේ විනාශ වෙන්න තු අතක් පයක් විතරක් කැඩිලා රැකුණා. නමුත් දැන් කොහොමද ඔප්පු කරන්නේ? මේ මැරෙන්නයි තිබුණේ මේ වෙලාවේ, මැරෙන්න නැතුව මේ කකුල කැඩිලා බේරුනේ මේ පින්කම කරපු නිසායි කියන එක ඒක ඔප්පු කරගන්න විදිහක් නැහැ. ඒක ඒත්තු ගන්නන්නට විදිහක් නැහැ. එතකොට බොහෝ දෙනා හිතන්නේ අනේ බෝධි පූජාව තියලත් මට යහපතක් උනේ නැහැනේ. අන්තිමට බෝධි පූජාව තියන්න ගිහිල්ලාමනේ මට මේ විපත්ති උනේ. අනිත් අයත් ඒකට පොහොර දානවා. අපි ඕව නිසානේ ඔච්චර ගණන් ගන්න නැත්තේ. එදා පන්සල් නොගිහින් හිටියා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැනේ. මහ ලොකුට බෝධි පූජා තිබ්බහම මේ සහනයක් සැලසෙනවා කියලා ගියාට ඉතින් අන්තිමට බෝධි පූජාව තියන්න ගිහිල්ලා විපත්ති කරගත්තේ. එහෙම අනිත් අයත් අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපට ප්‍රඥාව තිබුණොත්, විචාරපූර්වක බව තිබුණොත්, ප්‍රඥාව කියලා කියන්නේ එතන හේතුඵල වශයෙන්වත් අඩුතරමින් කාරණා විග්‍රහ කරගන්න තිබුණොත්, ත්‍රිලක්ෂණය දැකීම, චතුරාර්ය සත්‍ය දැකීම කෙසේ වෙතත් යම්කිසි පුද්ගලයෙකුට හේතුඵල ඥානයවත් යම් ප්‍රමාණයකට වර්ධනය කරගෙන තිබුණොත් විතරයි ඇත්තටම මෙතන මොකද්ද සිද්ධ වුනේ කියන එක තමන්ගේ ජීවිත කාලයේ අවශේෂ අධ්‍යක්ෂීම එක්ක සංසන්දනය කරලා හඳුනා ගන්න, වටහා ගන්න, අවබෝධ කර ගන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට ඒ කාරණේ ඒත්තු ගන්න එක කොහෙත්ම පහසු කාරණයක් නෙමෙයි. ඒ තියා මිනිස්සු මේ කර්මය, කර්ම විපාකය කියන එක අපි අර කලින් දවසකත් පැහැදිලි කළා. අපි හිතමුකෝ දැන් අම්මට හරි තාත්තට හරි ගැහුවෙන් පස්සේ ඒවලෙම අතක් කැඩුනොත් මේ කර්මය නිසා මේක වුණා කියලා යම් ප්‍රමාණයකට පිළිගන්න පුළුවන්. හැබැයි සතියකට, මාසයකට පස්සේ වාහනයකට යට වෙලා අත්තපයක් කැඩුනොත් අර වාහනේ ලවපු රියදුරු මහත්තයත් එක්ක ගැටෙනවා, එයාට දොස් කියනවා විනා මේ තමන් කරගත්තු අකුසලය නිසා මේක වුණයි කියලා ඒකවත් පිළිගන්න සූදානම් නැහැ. එතකොට මේ සතියක් දෙකක් කල් ගිහිල්ලා කර්මයක් විපාක දෙන එකවත් මිනිස්සු පිළිගන්න සූදානමක් නැහැ. ඒ තරමට බොහොම ප්‍රාථමික විදිහටයි හුඟක් දෙනා සිතන්නේ, කල්පනා කරන්නේ. ඒ ප්‍රඥාව විචාරපූර්වක බව වැඩෙන තරමට තමයි අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ කරන කුසල් දහම් වලින් අපට සිදු වෙන අන්තරායන් වළකිනවා, අපට සිද්ධ වෙන්න තියෙන විපත් වළකිනවා කියන එක සහ ඇත්තටම අපට යහපතක් කායිකවත් මානසිකවත් කියන භෞතිකව සහ මානසිකව කියන දෙපැත්තෙන්ම අපට යම්කිසි යහපතක් සිද්ධ වෙන දේ. ඒක හඳුනා ගන්න තරම් අපට හේතුඵල ඥානය දිනු කරන්න ඕනේ. හේතුඵල ඥානය කියලා කියන්නේ මේක තනක වාඩි වෙලා ස්ටේක තියාගෙන කරන වැඩක් විතරක් නෙමෙයි, අපේ ජීවිතය ගැන අධ්‍යයනය කරමින්, අන් අයගේ ජීවිත ගැන අධ්‍යයනය කරමින්, මිනිස්සුන්ට කොහොමද පින්පව් විපාක දෙන්නේ, කරන හොඳ නරකවල ප්‍රතිඵල කොහොමද ලැබෙන්නේ කියලා දීර්ඝ කාලයක් පුද්ගල චරිත තුනෙන් අධ්‍යයනය කරලා ප්‍රායෝගිකව හඳුනා ගන්නා කෙනෙකුට විතරයි මේක මෙහෙමයි සිද්ධ වුනේ කියන එක විග්‍රහ කරගන්න පුළුවන්. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කර්ම විශේෂ අචින්තයයි, ඒක නොසිතිය යුතුයි, සිතල වටහා ගන්න බෑ, සිතන්නට ගියොත් ඒක උමතු වෙනවා, එහෙම නැත්නම් විහෙසටපත් වෙනවා. ඒ නොසිතිය යුතුයි කියලා කියන්නේ ඒ විශේෂ පැත්තකින් තියන්න කියන එක නෙමෙයි. ඒක මේ නිකන් පැත්තකට වෙලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන හිතලා හිතලා කල්පනා කරලා කල්පනා කරලා ගණන් හදනවා වගේ තේරුම් ගන්න පුළුවන් කතන්දරයක් නෙමෙයි. ඒක අත්දැකීම් තුළින් තමන්ගේ ජීවිතයත් අනුන්ගේ ජීවිතත් පිළිබඳ හේතුඵල ගලප ගලපා බලමින් ඒ ප්‍රායෝගික අත්දැකීම් තුළින් ප්‍රත්‍යක්ෂ කරන ප්‍රමාණයට තමයි කර්මය, කර්ම විපාකය අපිට විග්‍රහ කරන්නට පුළුවන්. ඉතින් ඒවා හරියට හඳුනා ගැනීම නිසා තමයි බොහෝ දෙනා තමන් ගුණධම් වැඩුවා වුණත් තමන්ට ඒ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි හොඳ කරන්න ගිහිල්ලත් අපට අනර්ථයක් තමයි උනේ. මේ වගේ වැරදි නිගමනවලට එන්නේ ඔය ධර්මයේ තියෙන සියුම් තැන් හඳුනාගත නොහැකි වීම නිසා. හොඳයි, මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. තව කවුරු හරි ප්‍රශ්නයක් අහන්න සූදානම් වෙනවද? අවසරයි අපේ හැඳුනේ. ඔව්. හැඳුනේ අපේ ජීවිතවල නොයෙකුත් ආකාර පසුතැවීම් තියෙනවා.
මේ පසුතැවීම නිසා තවත් අකුසල අකුසල ධර්මයක් වෙන හින්දා ඒක තව වඩා වඩා වැඩිවීම වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට අපි කොහොමද මේ අපි අපි පෙර කරලා තියෙන මොකක් හරි අකුසලකකට හරි අකුසලයකට පසු නොතැවි ඉන්න සිත සකදාගන්න. ඔව් ඇත්තටම දැන් පසුතැවීමෙන් අපිට යහපත වෙන්නේ නැහැ. ඒ කියන්නේ පසුතැවීම කියන්නේම අකුසල. එතකොට දැන් ඕකේ දෙපත්තක් අපි තේරුම් ගන්න ඕන. එකක් තමයි දැන් යම්කිසි වැරද්දක් කරලා පසුතැවීම නිසා ඒ අකුසලය දෙතුන් ගුණෙන් වර්ධනය වෙනවා. දැන් අපි හිතමු සතෙක් මරලා ඒ ගැන නැවත නැවත පැවෙන්න පැවෙන්න අපිට ඒකෙන් අර කර්මය තව තවත් ශක්තිමත් වෙන උපාදාන වෙනවා. දැන් ඔය අහලා තිනේ අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් අතින් වැරදීමකින් ගහක කොළයක් එතකොට ඒක නිසා උන්වහන්සේට මරණාසන්න අවස්ථාවේක සිහිපත් වෙලා ලොකු පශ්චාත්තාපයක් ඇති වුණා. එතකොට ඒ පසුතැවීමත් එක්ක උන්වහන්සේ ඒ ගහ යට නාගයෙක් වෙලා උපන්නා. එතකොට නාගයා වෙන්නට උන්වහන්සේ කොලේ කඩපු එක නෙමෙයි බලපෑවේ. අර කොලේ කැඩි කැඩුනා මගේ සීලය පළු දුන්නා මට එතන සකස ගන්න බැරි වුණා කියලා ඇති වෙච්ච පශ්චාත්තාපය. එතකොට පසුතැවීම විතරක්ම අපි දුගතිය උපදවන්නට හේතු වෙන විදිහේ අකුසල කර්මයක් බවට පත් වෙන නිසා පසුතැවීම සුදුසු දෙයක් නෙමෙයි. දැන් අනිත් පැත්තෙන් ගත්තාට පස්සේ දැන් කතෝලික හෝ මුස්ලිම් හෝ එහෙම නැත්නම් වෙනත් ආගමික කණ්ඩායමක කෙනෙක් සතෙක් මරලා ඒක දෙවියන් වහන්සේ වෙනුවෙනුයි මම ඒක කළේ එහෙම නැත්නම් Hindu කෙනෙක් වුණත් සමහරලාට දෙවියන් වහන්සේට පූජාවක් කරන්නයි මම මේක කළේ කියලා එහෙම හිත හදාගත්තහම ඔහුට පසුතැවීමක් නැති වෙන්න පුළුවන්. ඒතකොට ප්‍රාණඝාත කුසලය තියනවා. නමුත් අර පසුතැවීම නිසා ඇති වෙන කර්මය ඒ තැනටම ජනිත වෙන්නේ. හැබැයි බෞද්ධයෙක් හැටියට මේක අකුසල කර්මයක් කියලා අපි දැනගත්තන් පස්සේ අපිට සතා මැරීමේ කර්මයක් සිද්ධ වෙනවා. ඒකට සමගාමීව අර පසුතැවීමේ කර්මයක් සිද්ධ වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් බෞද්ධ වීම තුළ ලොකු හානියක් නේද සිද්ධ වෙන්නේ. අපිට මේවා දැනගන්න පසුතැවීම වැඩි වෙනවා නේද? ඒකේ යම් ඇත්තක් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්න මම එකයි කියන්නේ මේ දෙපැත්තක් අපිට තේරුම් ගන්න තියෙනවා කියලා. අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්න ඕනේ ඒ විදිහේ බෞද්ධ නොවන කෙනෙක් ප්‍රාණඝාතයක් සිද්ධ කරලා කිසි පසුතැවීමක් නැතුව බොහොම සතුටින්ම ඉන්නවා. එතකොට කිසි දවසක ඒතනත්තා ප්‍රාණඝාතයෙන් වළකින්නට සිතුවිලි උපදවන්නේ නැහැ. ඒකෙන් වළකින්නට ඔහු පෙළඹෙන්නේ නැහැ. ඇයිද පෙළඹෙන්නේ නැත්තේ? ඔහුට ඒකේ බරපතලක් තේරෙන්නේ නැහැ. ඒකේ වරදක් ඔහුට තේරෙන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන අනර්ථය තේරෙන්නේ නැහැ. ඒ අනර්ථය තේරෙන්නේ නැති නිසා ඒතනත්තාට පසුතැවීමේ අකුසලය නැහැ. නමුත් ඒ වරදින් නිදහස් වෙන්න ඔහුට තියෙන ඉඩකඩ ඇහිරිලා. බෞද්ධයෙක් හැටියට අපි මේවා දැනගත්තහම බෞද්ධයෙක් හැටියට හැම බෞද්ධයෙකුටම නෙමෙයි මේ කරුණු නිවැරදිව තේරුම් ගන්න කෙනා. කර්මය කර්මඵලය පිළිබඳව දැනගන්න ඉගෙන ගන්න හිතන කෙනා. එතකොට එහෙම කෙනෙකුට ප්‍රඥාව පරිපූර්ණ වෙලා නැතිනම් සංවේදී බව වැඩි නම් ඒ ධර්මය දැනගන්න ඒ තැනට යම්කිසි පසුතැවීමක් ඇති වෙන්නත් පුළුවන්. ඒ පසුතැවීම නිසා යම් කර්මයක් කරගන්නවා අකුසලයක් කරගන්නවා. නමුත් ඒ පසුතැවීම නිසාම පසු කලෙක ඒ තැනත්තා සම්පූර්ණයෙන් වරදින් මිදෙන්නට යම් උත්සාහයක් ගන්නවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ පසුතැවීම හොඳයි කියන එක නෙමෙයි. යම් කරුණක් සම්බන්ධව පසුතැවීමක් ඇති වෙනවා නම් අපි එතනදි කල යුත්තේ හැමදාම පසුතැවිතරින් එක නෙමෙයි. ඒ වරදින් නිදහස් වෙන්නට මා කුමක් කළ යුතුද කියලා මාර්ග සොයන එක. දැන් තමන්ට පසුතැවීම ඇති වෙන්නේ වැරද්ද තමන් අතින් වෙච්ච නිසානේ. ඒතොර නැවතත් සිද්ධ වුණොත් නැවතත් පසුතැවීමක් නැති වෙයි. ඒකෙන් තවත් අනර්ථයක් නේ. ඒ නිසා මේ ගැන පසුතැවීම නෙවෙයි මා කළ යුත්තේ නැවත එසේ සිදු නොවෙන්නටත් මේ සිදු වුණු කර්මය අවම කරගන්නටත් මම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ නැවත ඒබඳු කර්මයක් ප්‍රාණඝාතය නම් තමන් අතින් සිද්ධ වුණේ නැවත ප්‍රාණඝාත අකුසලයක් නොකරන්නට තමයි අදිෂ්ඨාන කරන්නේ.
ඒ වගේම වෙච්ච වැරද්දට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිද්ධ කරන්න. දැන් අපේ සරියුත් මහ රහතන් වහන්සේගේ పూర్ව ජන්මයක් පිළිබඳව ජාතක පොතේ සඳහන් වෙනවා ධම්ම ධජ ජාතකේ. එතකොට ඊට ඉස්සර ඒ ධම්ම ධජ ජාතකේ මම ලං කරන්න අපේ වටම මොම ඒ ධම්ම ධජ ජාතකේ සඳහන් වෙන ආත්ම භාවයට పూర్ව ආත්ම භාවයක සරියුත් හාමුදුරුවෝ එක්තරා භවයක රජ කෙනෙක් හැටියට රාජ්‍යත්වයට පත් වෙනවා. එතකොට මත්පැනටයි මාංශ අනුභවයටයි දැඩි ගිජු බවක් දක්වනවා. එතකොට ඒ මත්පැන් පානය කරලා ආහාර අනුභව කරන්න ආවන් පස්සේ ඒ රජුට මාංශ අනිවාර්යෙන්ම අවශ්‍යයි. එතකොට හැමදාම රජ මාරිගාවේ අරක් කැමියා මාංශ සකසලා තියෙනවා. එක් දවසක් කවර හෝ හේතුවක් නිසා මාංශ සකසන්න ඉඩක් තිබුණේ නැහැ. එදා වෙළඳපොළට ගියාට මාංශ තිබුණේ නැහැ. වෙන සතෙක් මරලා හදන්න තිබුණේ නැහැ. මොකක් හරි හේතුවක් නිසා එදා මාංශ නැහැ. එතකොට දැන් රජ බිසව දන්නවා මේ පිළිබඳව අනිවාර්යෙන් රජුරු උරණ වෙනවා. කුපිත වෙනවා. ඒ නිසා තමන් මේක සමනය කරන්න ඕන කියලා පොඩි කුමාරයෙක් සිටි අතදරුවේ ඒ අතදරුවත් නලව නලව රජුරෝ ආහාර ගන්න තැනට ආවා. දැන් රජුරෝ හොඳටම මත්පැන් බීලා වෙරි මතින් කෑම මේසේ ළඟ ඇවිදින් වාඩි වෙලා බැලුවා අද මාංශ නැහැ. එතකොට කො මොකද මාංශ නැත්තේ කියලා ඇහුවා. අනකොට අද සකස ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ කියලා අර දේවිය මොකද කළේ? අර දරුවා නලව නලව රජුරුව ළඟට ආ. මොකද ඒ දරුවා ගැන දරුවා දිහා දකින්නකොට හරි මේ කෝපය සංසිඳේ. නමුත් ඒක නෙමේ අනිත් පැත්ත උනේ අර කෝපයත් එක්කලාම අර අපේ ඉන්න දරුවා ඇදලා අරගෙන බෙල්ල අඹරවලා අරක් කැමීට කතා කරලා දුන්නා. මොකද මස් නැත්තේ මේ තියෙන මස් මේක උයාගෙන ඉන්න කියලා දුන්නා. දුන්නාට පස්සේ ඉතින් රාජ අන ඒ නිසා අරක් කැමියා ගිහිල්ලා උයලා ගෙනල්ලා දුන්නා. තමන්ගේ දරුවගේ මාංශය අනුභව කරලා වෙරි මතින් වැටිලා දාගත්තා. ඊට පස්සේ වෙරි හිඳිලා අවදි වෙනකොට හැමෝම දුකෙන් දුක්නසින් ඉන්නවා. ඊට පස්සේ ඇයිද කියලා අහුවෙන් පස්සේ තමයි දැනගත්තේ මේ තමන් අනුභව කරලා තියෙන තමන්ගේම දරුවාගේ මාංශය. ඒතර ඒක දැනුණට පස්සේ බලවත් වූ චිත්ත කම්පනයක් ඇති වුණා. බලවත් වූ පසුතැවීමක් ඇති වුණා. ඒ පසුතැවීම සහ කම්පනයත් එක්කලා ඒකෙම තැවිතැවි හිටියේ නැහැ. එතෙන්දී රජුරෝ අදිෂ්ඨානයක් කරගත්තා මේ මත්පැනට ඇබ්බැහි වීම නිසයි මේ අනර්ථය මගේ අතින් අසහියෙන් අනුවණින් සිද්ධ වුණේ. ඒ නිසා නිවන් දකින භවය දක්වා මම කිසිම භවයක මින්මතු මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ දැඩි චිත්ත අදිෂ්ඨානයට. එතකොට ඒ අදිෂ්ඨානය නිසා උන්වහන්සේ එතනින් පස්සේ කිසිම ආත්ම භාවයක, එතකොට ඊට පස්සේ ඉපදිච්ච ආත්ම භාවවල ගිහියන් හැටියට, රජු හැටියට, පුරෝහිතයෝ හැටියට එහෙම ඉඳපු ආත්ම භාව තියෙනවා. නමුත් එකම ආත්ම භාවයකවත් උන්වහන්සේ මත්පැන් පානය කරන්නේ දිවිහිමියෙන්ම මද්දපාදයෙන් වැළකුණු චරිතයක් හැටියට නිවන් දකින ආත්ම භාවයේ දක්වාම හැම භවයකම පවත්වාගෙන. මේක තමයි අපි අතින් වරදක් වුණා නම් ඒ ගැන තැවි තැවි ඉන්න එක නෙමෙයි. ඒ වරදින් වළකින්න, ඒකෙන් නිදහස් වෙන්න අපි මොකද්ද කරන්න ඕන? මොකද්ද ඒකට ගත යුතු ක්‍රියාමාර්ගය? එතකොට අන්න ඒක තමයි ප්‍රඥාවන්තයෙකුගේ විය යුත්තේ. හැබැයි ඒකට අර මුල් පසුතැවීම යම් පෙළඹවීමක් ඇති කරනවා. දැන් රජුරවන්න තමන්ගේ දරුවාගේ මාංශයයි අනුභව කළේ කියන එක ගැන තැවීමක් ඇති වුනේ නැත්තම් මෙහෙම අදිෂ්ඨානයකට එන්නේ නැහැ. ඒ අදිෂ්ඨානයට ආවයි කියලා, ඒකට උදව් වුණයි කියලා, අර අකුසලය හොඳයි කියලා අපිට කියන්න බෑ. පසුතැවීම හොඳයි කියලා කියන්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනසේ ස්වභාවය පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චේන. මුල් මුල් කුසල ධර්ම අපට පසුව අකුසල් උපදවන්නට හේතු වෙනවා. ඒ වගේම අනිත් පැත්තට පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චේන. එතකොට මුලින් මුලින් ඇති වෙන අකුසල ධර්ම සමහරට පසුව කුසල ජනිත කරන්න අපට ආසන්න හේතුව වශයෙන් හේතු වෙනවා. මේ අපේ මනසේ ස්වභාවය. එතකොට කුසලය අකුසලයට ආසන්න හේතුවක් වෙන්න පුළුවන්,
අකුසලය කුසලයට ආසන්න හේතුවක් වෙන්න පුළුවන්. එතකොට කොහොමද කුසලය අකුසලයට ආසන්න හේතුව වෙන්නේ? දැන් අපි හිතමු හුඟක් දීර්ඝ කාලයක් පන්සලේ සිල් සමාදන් වෙන, ගුණධම් වඩන ඒ වගේ කෙනෙකුට අනිත් කෙනෙක් උපදේශයක් දෙන්නවොත් එහම ඔයගොල්ලෝ කවුද අපට උපදෙස් දෙන්න? අපි මෙච්චර කාලයක් පන්සල් යන්නේ, මෙච්චර කාලයක් අපි සිල් ගන්නේ, මෙච්චර කාලක් අපි භාවනා කරනවා. ඔයගොල්ලෝ මේ ඊයේ පෙරේදා වෙලා අපට උපදෙස් දෙන්න එනවා. එතකොට නිකන් අධිමානයකින් කටයුතු කරනවා. එතකොට ඒ අධිමානය ඇති වෙන්න හේතුනේ දිගු කලක් Taman කැප වෙලා ඒ යහපත් කටයුතු කරපේ. යහපත් කටයුතු කරන එක වරදක් නෙමෙයි. හැබැයි ඒකෙන් යම්කිසි අධිමානයක් ඇති වෙන්න හේතුන. ඒ වගේම දිගු කලක් යොමු වෙලා කුසල් දහම් කරන කෙනෙකුට තව කෙනෙක් ඒ මට්ටමින් කුසල් දහම් කරනකොට ඊර්ෂ්‍යාවක් මතුවෙන්නට පුළුවන්. ඊළඟට කුසලයට නැඹුරු වෙනකොට කුසලයේ පිළිබඳ තෘෂ්ණාවක් මතුවෙන්නට පුළුවන්. මේ විදිහට මුල් මුල් කුසලය අපේ චිත්තසංතානයේ අකුසල් ජනිත කරන්න හේතු වෙනවා විචාරපූර්වක නොවුනොත්. ඒ වගේම මුලදි මුලදි සිද්ධ වෙන අකුසලය, ඒ අකුසලය නිසා ඇති වෙන පශ්චාත්තාපය ඒක අකුසලයක්මයි. ඒ අකුසලයක් එක්ක අපි විචාරපූර්වක වුණොත් අපිට නැවත අකුසල් සිදු නොවෙන්නට ඒන් මනස ශක්තිමත් කරගන්නට පුළුවන්. එතකොට අකුසලයේදී විචාරපූර්වක වුණොත් කුසලයට නැඹුරු වෙන්න පුළුවන්, කුසලයේදී විචාරපූර්වක නොවුනොත් අකුසලයට නැඹුරු වෙන්න පුළුවන්. ওই දෙපැත්තටම අපේ මනෝභාවයන් විහිදී යන්න පුළුවන්. මේ නිසා අපි අතින් වරදක් වෙනවා නම්, අකුසලයක් වෙනවා නම් අපි පසුත වෙන එක නෙමෙයි කල යුත්තේ, පශ්චාත්තාපයක් ඇති වෙනවා නම් ඒ නැගී සිටින්නට ඒක අමතක කරන එකක් නෙමෙයි කල යුත්තේ, විචාරපූර්වකව මොකක් නිසාද, කුමක් නිසාද, කුමන සාධක නිසාද මම මේ වරදට පෙළඹුනේ කියලා කල්පනා කරලා බලලා නැවත ඒ බඳු වරදක් සිදු නොවෙන්නට තමන්ගේ මනස ශක්තිමත් කරගෙන ප්‍රතිපදාව තහවුරු කර ගැනීම, අර මුලින් සිද්ධ වෙච්ච අකුසලය යටපත් කරන්න ඊට ප්‍රතිවිරුද්ධ කුසල් දහම් හැකි පමණින් සම්පාදනය කිරීම අප විසින් කළ යුතුයි. එහෙම නැත්නම් පසුතැවීම කියන එකෙන් අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් තියෙනවා. සිත පවතින්නේ හෘදේ වස්තු ආශ්‍රිතවද එහෙම නැත්නම් මොලේ ආශ්‍රිතවද කියලා පහදලා දෙන්න පුළුවන්ද? සිත පවතින්නේ මොලේ ආශ්‍රිතවද හෘදේ වස්තු ආශ්‍රිතවද කියලා තේරුම් ගත්තයි කියලා ඒකෙන් කළ හැකි කිසිවක්ම නැහැ. ඒක දැන් අපි හිතමුකො මම කිව්වයි කියලා හෘදේ වස්තු ආශ්‍රිතව කියලා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ මොලේ ආශ්‍රිතව කියලා. මං කිව්වා මොලේ ආශ්‍රිතව කියලා. එතකොට තා කෙනෙක් කියන්න පුළුවන් හෘදේ. එතකොට ඒක තර්කයකට තුරු දෙනවා විතරයි. ඒ නිසා අපිට දහම වශයෙන් වැදගත් වෙන්නේ සිත කොතනද තියෙන්නේ කියන එක නෙමෙයි. සිතේ ක්‍රියාකාරී. සිත කොතනද තියෙන්නේ කියන එක භෞතික විද්‍යාඥයෝ එක් එක් විදිහට පැහැදිලි කරනවා. ඒ වගේම ධර්මයේ පැහැදිලි කරනවා, දහම් පොතපතවල පැහැදිලි කරනවා. හෘද රූපය අසුරු කරගෙනයි පවතින්නේ. හෘද රූපය අසුරු කරගෙන කියලා කියන්නේ මේ මාංශ හෘදය අසුරු කරගෙන කියන එක නෙමෙයි. මාංශ හෘදය අසුරු කරගෙන නම් සිත පවතින්නේ හෘද සැක්කමකදී වගේ අපර සම්පූර්ණයෙන් සමහරලාට හදවත විවෘත කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒක ශරීරයෙන් බැහැරට ගන්න වෙන්න පුළුවන්. ඒ හරහා කෙරෙන ලේ පොම්ප කිරීම වෙන මැෂින් එකක් හරහා කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එහෙම කරනකොට මේ මාංශ හෘදය අසුරු කරගෙන නම් සිත පවතින්නේ, එතනින් එහාට සිත පවත්වන්න බැරි වෙනවා. ඒ නිසා මාංශ හෘදේ කතාවක් නෙමෙයි මේ කියන්නේ. හෘද රූපය කියලා කියන්නේ මේ ධාතුව සමග මිශ්‍ර වෙලා තියෙන එක්තරා රූප කොටසක්. ඒක පුද්ගලයෙකුගේ ප්‍රතිසන්දි සිතත් එක්කමයි හෘද රූපය හටගන්නේ. විඥාන පත්‍ය නාම රූපං කියනකොට පළවෙනි ප්‍රතිසන්දි විඥානය හටගන්නකොටම ඒත් එක්කලාම හටගන්නවා රූප කලාප ටික. ඒ රූප කලාප අතර එක් රූප කොටසක් තමයි හදේවත් රූපය. ඒ හදේවත් රූපය කියන එක ඒතකොට ඇති වෙනකොට සමහර එතන දරු කලලය තාම හරියට සැකසීමක් නැහැ. සමහර වෙලාවට මව්පියන්ගේ එකතුවෙන් ඒකරාශී වෙච්ච මූලික ශක්තිය තාම තරලයක් විදිහට වෙන්න පුළුවන් තියෙන්නේ. තාම කයක් නිර්මාණය වෙලත් නැහැ. නමුත් එතන විඥානය ජනිත වෙනකොටම හෘද රූපය හට ගන්නවා. ඒ හෘද රූපය කියලා කියන්නේ අර ලේ සමග මිශ්‍ර වෙලා තියෙන ජීව ගුණයත් එක්කලා මිශ්‍ර වෙලා තියෙන විඥාණයට පවතින්නට යෝග්‍ය වූ එක්තරා රූප කොටසක්. එතකොට දැන් අපේ මුළු ශරීරය පුරාම ලේ ගමනාගමනය සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ලේ ගමනාගමනය මුළු කය පුරාම සිද්ධ වෙන නිසා
ඒ සමස්ත ලේ ධාතු ඇසුරු කරගෙනම ඒ සිත ක්‍රියාත්මක වෙනවා කියලා අපි හඳුනා ගන්නට වෙනවා. නමුත් ඒ ලේ ධාතුවේ වැඩි ප්‍රමාණයක් පවතින්නේ මාංශ හෘද ඇසුරු කරගෙන නිසා අපට බොහෝ දේවල් යම් යම් මනෝභාවයන් ඇති වෙනකොට අපේ මාංශ හද ආශ්‍රයට යම් ප්‍රමාණයකට ඒවා දැනෙන්න ගන්නවා. මොකද එතන ලේ වැඩි ප්‍රමාණයක් එකතරක එකතු වෙලා තියෙන තැන. ඒ නිසා අර සමස්ත ලේ ධාතුව පුරාම හදේවත් රූපය මිශ්‍ර වෙලා පවතිනවා. නමුත් මේ පතක් පමණ ලේ එකතැනක එකතු වෙලා ක්‍රියාත්මක වෙන ලේ පොම්ප කරන මේ මධ්‍යස්ථානය තුල ඒ ශක්තිය වඩා සක්‍රිය වෙනවා. එනිසා අපට බොහෝ දේවල් සතුට දුක මේ හැම දෙයක්ම හදවත ආශ්‍රයෙන් වැඩිපුර කයට දැනෙන්න ගන්නවා. එතන මේ ධාතුව ක්‍රියාත්මක වීම ප්‍රබල නිසා. ඊළඟට අනික් කාරණේ තමයි යම් කෙනෙකුගේ මොළය අක්‍රිය වුණොත් එතනින් එහාට ඒ පුද්ගලයාගේ කය පවත්වන්නට සිතට පුළුවන්කමක් නැහැ. එහෙනම් ඒ කියන්නේ සිත මොළය අක්‍රිය වුණත් මොළය නැරුණා වුණත් සමහර වෙලාවට පොඩි වෙලාවක් සමහර විට විඥානය එහි රැඳෙන්නට පුළුවන්. අර හෘද වස්තුව හොඳ මට්ටමින් තියනවා. නමුත් මොළය නැරුණාට පස්සේ කොහොමවත් ඒ කය සම්බන්ධව කිසිම ක්‍රියාවලියක් විඥාණයට හසුරවන්න පුළුවන් කමක් නැහැ. නිකන් ආගන්තුකෙක් වගේ තමයි ඒ කය අසුරු කරගෙන විඥාණය තියනවා නම් තිබිය හැකි. මොකද මේ කය හසුරවන ප්‍රධාන ඉන්ද්‍රිය තමයි මොළය. එතකොට මේ මොළයේ සංනිවේදන එක්කලා සිතට ගනුදෙනු කරන්න පුළුවන් වුණොත් තමයි චක්කු විඥාන, සෝත විඥාන ආදී ඇති කරමින් මේ කය සක්‍රිය කරන්න පුළුවන් වෙන්නේ. ඒතර කය වැඩ කරන එන්ජිම එහෙම නැත්නම් මධ්‍යස්ථානය කියන මේ මොළය නිෂ්ක්‍රිය වෙච්ච ගමන් එතනින් එහාට සිතට මේ කය හැසිරීමට කිසිවක්ම කළ නොහැකි. එතනින් එහාට සිතට ඒන් බැහැර වෙනව ඇරෙන්නට වෙන විකල්පයක් ඇත්තේ නැහැ. ඒ නිසා මොළය මරුණත් එතනින් එහාට විඥානයේ පවත්වන එක පහසු නැහැ. හෘදේ වස්තුව නිෂ්ක්‍රිය වුණොත් කොහොමත් එතනින් එහාට විඥානයේ පවත්වන එක පහසු නැහැ. හැබැයි හෘදේ වස්තුව නිෂ්ක්‍රිය වුණත් යම්කිසි ක්‍රමයකින් වෙනත් උපකරණයක් හරහා ඉක්මනින් ලේ ධාතුව පොම්ප කිරීම ආදිය සිද්ධ කරලා මොළය මැරෙන්නේ නැතිව අර ලේ ගමනාගමනයේ ඉහි තියෙන ක්‍රමවත් බව පවත්වා ගන්නට පුළුවන් නම් සමහර විට එතනත්ත නොමැරි විඥානය රැක ගන්නට පුළුවන්. මොකද මොළය තාම විනාශ වෙලා නැති නිසා. ඉතින් ඔය සාධකත් එක්ක තමයි ඇතැම් කෙනෙක් කියනවා මොළය තමයි ප්‍රධාන, මොළය තමයි හිත තියෙන්නේ කියලා. තව කෙනෙක් කියනවා නෑ මොළය නෙමෙයි හෘදේ වස්තුවේ හිත තියෙන්නේ. ඉතින් ඒව විනිශ්චය කිරීම අපිට පහසු නැහැ. ඒව නිකන් තර්ක විතර්ක වලට හේතු වෙන කාරණා විතරයි. ඉතින් මූලික වශයෙන් ධර්මානුකූලව අපි තේරුම් ගන්නට ඕනේ සිතකට කයක් ඇසුරු කරන්නට තිබිය යුතු රූප කොටාසේ තමයි හදය වත්තු රූපය. මේ කතා කරන්නේ මේ මනුකයක් පිළිබඳවයි. අන්‍ය ශරීරවල ඒ කර්මානුරූප වෙනස් වෙන්නට පුළුවන්. දැන් දිව්‍ය ශරීරවල දෙවියන්ට එහෙම ලේ ධාතුවක් තියනවාද? බ්‍රහ්මයින්ට එහෙම ලේ ධාතුවක් තියනවාද? එහෙම ප්‍රශ්න කළාට තේරුමක් නැහැ. එතන වෙනම ආත්ම භාවයක්. එතන ඕපපාතික ආත්මය. මේ අපි කතා කරන්නේ අණ්ඩජ ජලාබුජ කියන මේ සත්ත්ව කොටාසයන්ගේ පිළිබඳව. ඕලාරික කයක් ඇති සත්වයින් සම්බන්ධව අර මේ ධාතුවේ මිශ්‍ර වෙලා තියෙන හදේවත් රූපය ඇසුරු කරගෙන තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ධාතුව මුළු කය පුරාම සක්‍රිය වෙන නිසා විඥාන ධාතුව හරියට විදුලි රැහැනක විදුලිය කොතනද තියෙන්නේ කියලා අපිට පෙන්වන්න බෑ. ඒ විදුලිය අගත් මුලත් මැදත් හැමතැනම අර ඒ විදුලි රැහැන පුරාම විදුලිය ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ අපේ කය පුරාම ඒ විඥානයේ ශක්තිය සක්‍රියව පවතින. අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්ස සිත විඥානය කියන්නේ දෙකක්ද එකක්ද? ඊට අමතරව සවිඥානය අවිඥානය කියන්නේ මොකද ස්වාමීන් වහන්ස? අවසරයි. එතකොට ඒ සිත විඥානය මනස කියලා නම් තුනක් ධර්ම කාරණාවලදී විතර කතා වෙනවා. එතකොට මේ කතා කරන කාරණා තුන
කරුණු හැටියට අවස්ථා හැටියට තුනක් තමයි. නමුත් ඒ නම් තුනම පාවිච්චි කරන්නේ එකම නාම ධාතුවට. ඒ කියන්නේ එකම සිතට තමයි ඒ වචන තුනම පාවිච්චි කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි කාන්තාවක් ගත්තහම ඒ කාන්තාවට මව්පියන් හමුවේදී ඇය හඳුන්වනවා දියණිය කියලා. සැමියා ඉදිරියේ ඇය හඳුන්වනවා සැමියා කියලා. මේ බිරිඳ කියලා. දරුවන් ඉදිරියේ ඇය හඳුන්වනවා මව කියලා. දැන් එකම කාන්තාව විටක හඳුන්වනවා දියණිය කියලා, විටක හඳුන්වනවා බිරිඳ කියලා, විටක හඳුන්වනවා මව කියලා. එතකොට දියණියක් කියන්නේ වෙනම කෙනෙක්. බිරිඳක් කියන්නේ වෙනම කෙනෙක්. මවක් කියන්නේ වෙනම කෙනෙක්. මේ චරිත තුනක්. හැබැයි මේ චරිත තුනෙන්ම අදහස් කළේ එකම කාන්තාව. එතකොට එහෙමනම් මේ නම් තුනම කියන්නේ එක්කෙනාටයි කියලා කිව්වත් නිවැරදියි. මේ නම් තුනම කියන්නේ චරිත තුනකටයි කියලා කිව්වත් නිවැරදියි. ඇයි එකම පුද්ගලයා තුන් ආකාරයකින් සක්‍රිය වෙනවා. දියණියක් හැටියට කටයුතු කරනවා, බිරිඳක් හැටියට කටයුතු කරනවා, මවක් හැටියට කටයුතු කරනවා. පුද්ගලයා එක්කෙනා වුණාට මේ අවස්ථා තුනේදී කාර්යභාරය තුන් ආකාරයි. ඇගේ භූමිකාව තුන් ආකාරයි. කාර්යභාරය තුන් ආකාරයි. එනිසා අපට හඳුන්වන්නට වෙනවා නම් තුනකින්. හැබැයි කෙනෙක් හැටියට ගත්තොත් එක්කෙනාමයි සක්‍රිය වෙන්නේ. අන්න ඒ වගේ එකම සිත බාහිර අරමුණු ගන්නා අවස්ථාව හඳුන්වනවා විඥාන කියලා. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඉතින් ඔය පංච විඥාණයෙන් පරිබාහිර සියලු විඥානයන් මනෝ විඥාන කියන ගොඩට අරගෙන කතා කරන්නේ. එතකොට ඒ ගත්තු අරමුණු එකතු කරගෙන ගබඩා කරගෙන ඉන්න වගේ අවස්ථාවක් තමයි මනස කියලා හඳුන්වන්නේ. එතකොට පිරිසිදු වූ ඒ නාම ධාතුව චිත්ත කියන නමින් බොහෝ අවස්ථාවලදී හඳුන්වනවා. මේවා තනින් තනට පොඩි පොඩි වෙනස්කම් වෙන්නත් පුළුවන්. දැන් අභිධර්මයේ හඳුන්වනකොට අභිධර්මයේ ඔක්කොම සිත් හැටියට හඳුන්වනවා. එතන මනස හැටියට නෙමෙයි. එතකොට දැන් විඥානයත් එතනදී හඳුන්වන්නේ සිත හැටියට. චක්කු විඥාන සිත, සෝත විඥාන සිත. එතකොට ඒව හඳුන්වනවා ද්විපංච විඥාන සිත් හැටියට. එතකොට අභිධර්මයේදී සිත් කියලා හඳුන්වනවා. එතකොට ඒ ගන්න අරමුණත් එක්ක විඥාන කියලා හඳුන්වනවා. තව තැනක මනස කියලා හඳුන්වනවා. අර එකම කාන්තාවට දියණියය, බිරිඳය, මවය කියලා නම් තුනකින් හැඳින්නුවා වගේ එකම මනෝධාතුව, එකම නාම ධාතුව සිතය, විඥානය, මනසය කියන නම් වලින් හඳුන්වනවා. ඒවා පාවිච්චි කරන විදිහ අනුව එක එක්කෙනා එක එක්කෙනාගේ භාවිතය අනුව පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් බල වශයෙන් ගත්තහම ඔය වගේ එකම ධර්මතාවයේ ක්‍රියාකාරී අවස්ථා තමයි මේ නම් වලින් හඳුන්වන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, කලින් ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් දේශනා කළා. දැන් කෙනෙක් සතෙක් මරණකොට බෞද්ධයෙක් ඒ සතා මැරුවා කියන පසුතැවීමක් එක්ක එක කර්මයක් හට ගන්නවා. ඒ වගේම සත් ඝාතනය සම්බන්ධව සතාගේ ජීවිත හානි කිරීම තවත් අකුසල කර්මයක් රැස් කරනවා කියලා. ඔව්. මිත්‍යා දෘෂ්ටිකේ කියන්නේ වෙනත් ආගමක කෙනෙක් ඒ සතාව දේව යෝගයකට, යෝගීකට යම් පූජාවකට ඝාතනය කරනකොට ඒ සොම්නස්සාගතයේ සිටින් තමයි ඝාතනය කරන්නේ. එතකොට ඒ සතා මැරීමේ අකුසලේ රැස් කරනවා. නමුත් පසුතැවීම කියන අකුසලේ රැස් කරන්නේ නැහැ. එතකොට මේ මේ මෙම තැනදී මේ මිත්‍යා දෘෂ්ටියේ කියන අකුසලය, සංයෝජන අකුසල ධර්මයේ ඒ කර්මය රැස් වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දෙන්න සම්හංස. ඒක තමයි මම කිව්වේ. සමහර අකුසල කර්ම අපේ මනසේ කුසල සිතුවිලි ජනිත කරන්නත් ඇතැම් අවස්ථාවල ආසන්න හේතුව වශයෙන් හේතු වෙනවා. එතකොට සමහර අවස්ථාවලදී අනවබෝධය නිසා දැන් එතන ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම
ඒ අන්‍යාගමිකයාට එතන පසුතැවෙන අන්‍යාගමිකයා හෝ බෞද්ධයෙක් වෙන්නත් පුළුවන්. ඒ ඒ කරන කර්මයේ තියෙන බරපතලකම එයාට වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන්නේ නැති නිසා කර්මය කරන මොහොතේදී මෝහය බලවත් වෙනකොට කර්මය බලවත් වෙනවා. දැනගෙන පෞකමක් කරන කෙනෙකුට වගේ නෙමෙයි නොදැන පෞකම කරන කෙනාට පෞකම වඩා බලවත්. එනකොට මෝහය බලවත් නිසා ඒක ධර්මයේ පැහැදිලි කරන්නේ දැන් අපි හිතමුකෝ ගිනිගෙන රත් වෙච්ච යකඩ ගුලියක් තියෙනවා කියලා. එතකොට වැඩිහිටියෙක් මේක ගිනිගෙන රත් වෙලායි තියෙන්නේ කියලා අල්ලන්න ඕන වුණත් අල්ලන්නේ ඉක්මනින් අතහරින්න බලන්නේ. මොකද මේක පිච්චෙනවා කියලා දන්න නිසා. හැබැයි පොඩි දරුවෙක් මේක අල්ලන්න කිව්ව ගමන් දෝතින්ම බදලා ඇඟටත් හේත්තු කරගෙන එහෙමම ගන්නවා. මොකද එයාට අත්දැකීමක් නැහැ. එයා දන්නේ නැහැ මේක පිච්චෙනවා කියලා. එතකොට ඒ නොදන්නා බව තුළ සිද්ධ වෙන අනර්ථය වැඩි. ඒ නිසා අර වගේ පින්පව් ගැන නොදන්නා කෙනෙක් විසින් සතෙක් මරනකොට මරණ අවස්ථාවේදී සිද්ධ වෙන අකුසලය වඩා බරපතලයි. පින්පව් දන්නා කෙනෙක් විසින් සතෙක් මරනකොට මරණ අවස්ථාවේ සිද්ධ වෙන අකුසලය අඩුයි. මොකද එයා මේක පාපයක් කියලා දන්න නිසා ඉක්මනින් මේක කරලා ඉවර කරන්නයි බලන්නේ. යන්ත එක පාරින් දෙකින් කොහොම හරි කොටලා ගහලා මරන්නයි උත්සාහ කරන්නේ. ඒක නිකන් තලතලා ආස්වාදනය කරන්නේ නැහැ. හැබැයි පින්පව් විශ්වාස නොකරන කෙනා බොහෝ කාලය අරගෙන ඒ වෙනුවෙන් යෙදිලා කැප වෙලා ඒක කරනවා. එතකොට එයාගේ කර්ම ශක්තිය වැඩි වෙනවා. ඒ මරණ අවස්ථාව. හැබැයි දැන් ඊට පස්සේ අර පින්පව් විශ්වාස කරන කෙනා මේ පිළිබඳ නැවත නැවත පශ්චාත්තාපයක් ඇති කරගන්නවා. ඒ පශ්චාත්තාපය ඇති කරගන්නේ ඇත්තටම ඒකනත්තාගේ ප්‍රඥාව නිසා නෙමෙයි. ඔහු තුලක් තියෙන්නේ එක්තරා අවිද්‍යාවක්. හැබැයි ඔහු දහම ගැන අහලා තියෙනවා. ඒ අහලා තියෙන සුත්තමේ ඥානේ, චින්තාමේ ඥානේ තියෙනවා. හැබැයි ඔහුට මේකෙන් වළකින්නට අවශ්‍ය ප්‍රඥාවක් නැහැ. මේ අකුසලය වෙනස් කරගන්නේ කොහොමද කියන ප්‍රඥාවක් ඔහුට නැහැ. ඒ නිසා පසුතැවීම ඇති වෙන්නේ මැද කොටසට. පින්පව් නොදන්නා කෙනාට පසුතැවීම ඇති වෙන්නේ නැහැ. පින්පව් හරියට වටහා ගත්තු කෙනාට පසුතැවීම ඇති වෙන්නේ නැහැ. හරියට පින්පව් වටහාගෙන තියෙනවා නම් ඒ තැනත්තාට වැරදීමකින් අකුසලයක් සිද්ධ වුණා වුණත් ඒක ගැන තැවිතැවි ඉන්නේ නැහැ. එතකොට හරියට පින්පව් වටහාගෙන නැති නිසා තමයි ඔහු මේ අකුසලෙ කළෙත් නැත්තේ. එතකොට ඔහුගේ ප්‍රඥාව සම්පූර්ණ නැහැ. නමුත් ඒ තැනත්තා අර සුත්තමය ඥාන වශයෙන්, චින්තාමය ඥාන වශයෙන් යම් යම් විදිහට අහලා හිතලා තියෙනවා මේකෙන් හානියක් වෙනවා කියලා. හානියක් වෙනවා කියලා අහලා තියෙන දැනුමත් එක්ක තමයි ඔහුට මේ පශ්චාත්තාපය ඇති වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රඥාව නිසා නෙමෙයි. දැන් අර මේක පිනක්, මේක පාපයක් කියලා අහලා හෝ එහෙම විශ්වාසයක් නැති කෙනා එයාගේ දැනුම් පද්ධතිය මත අමුතු අකුසලයක් කරගන්නට පෙළඹෙන්නේ නැහැ. වඩා සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට ඔහුට සිද්ධ වෙන එක අනර්ථයක් තියෙනවා. අකුසලයෙන් වළකින්නට පෙළඹෙන්නේ නැහැ. හැබැයි අර පින්පව් විශ්වාස කරන කෙනා තුළ පසුතැවීමක් ඇති වුණා වුණත් ඒක නැත්තා කුසලයට යොමු වෙන්නට ඒක හේතුවක් වෙනවා. මේ විදිහට අපි දන්නා බවත් සමහර විට ප්‍රශ්න ඇති කරනවා. අපි නොදන්නා බවත් සමහරට ප්‍රශ්න වලින් අපිව මුදවනවා. මේව හරියට තේරුම් ගත්තහම අපිට ඇත්තටම ගොඩාක් දේවල් පරිස්සමින් වෙනස් කරගන්න පුළුවන්. දැන් අහලා ඇති පින්නතුන් සරියුත්ථමඳුරෝ එක අවස්ථාවක නිරෝධ සමාපත්තියෙන් නැගිටලා බලනවා. නිරෝධ සමාපත්තියෙන් දින 7ක් වැඩ හිටපු මහරහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් සම්බන්ධනකොට දින 7ක් මුළුල්ලේ කයට ආහාර නැහැ. එතකොට සිත නිරෝධයට සමවැදලා තිබුණාට කය ලේමස් වලින් වැඩ කරන්නේ ආහාරයෙන් ජීවත් වෙන්නේ. ඒතර දින 7ක් 7න් පස්සේ උන්වහන්සේගේ කය නඩත්තු කරන්න බෑ. ආහාරයක් නොලැබුණ එක පිරුණම් පාන්න වෙනවා, නැත්නම් ආහාර සම්පාදනය කරගන්න වෙනවා. එහෙම නැත්නම් යම්කිසි අදිෂ්ඨාන බලයකින් කය ශක්තිමත් කරගෙන පවත්වා ගන්නට වෙනවා. ඒ ප්‍රകൃතිමත්ව පවත්වනවා නම් උන්වහන්සේගේ 7 වෙනි දවස වෙනකොට උන්වහන්සේට ආහාර ගන්න සිද්ධ වෙනවා. එතන මේ දින 7ක් මුළුල්ලේම ආහාර නැතුව ඉඳලා පළවෙනියට ලැබෙන ආහාරය මේ රහතන් වහන්සේගේ කය ජීවත් කරවන්නට උදව් වෙන ප්‍රබල සාධකයක්. එනිසා නිරෝධ සමාපත්තියෙන් මෙහිටපු කෙනෙකුට දානයක් දුන්නොත් ඒක ditta dhamma vedaniya වශයෙන් විපාක දෙන ප්‍රබල කුසලයක් වෙනවා.
සරියුත්තමදු නිරෝධ සමාපත්තිය නැගිටලා කල්පනා කරනවා අද කාටද අනුග්‍රහ කරන්න සුදුසු. එතකොට උන්වහන්සේ දකිනවා එක මිනිසෙක් රස්සාවක් නැතිකම නිසා අලුගෝසු තනතුර බාර අරගෙන අලුගෝසු තනතුරේ අවුරුදු 50ක් වැඩ කළා. අවුරුදු 50ම කලේ මිනී මරපු. හැබැයි ඔහු මිනී මරන්න යොමු වුණේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා. නමුත් මේ තනත්තා අසරණේ ජීවනෝපායක් හැටියට අන්තිමට ඔහුට තෝරගන්න සිද්ධ වුණේ අලුගෝසු තනතුර. ඉතින් දැන් ඔහු අවුරුදු 50ක් අලුගෝසු තනතුරේ ඉඳලා මිනී මරලා දැන් විශ්‍රාම ගිහිල්ලා අද ගෙදර ඇවිල්ලා ඉන්නවා. හැබැයි අද හවස වෙනකොට ඔහුගේ ආශ අවසන්යි. අද හවස වෙනකොට ඔහු මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන්නේ අර පශ්චාත්තාපයත් එක්කලා. එහෙම මැරුණොත් අනිවාර්යෙන් ඒ තනත්තා දුගතිය තමයි උපදින්නේ. එතනදි සරියුත් හාමුදුරුවෝ කල්පනා කරනවා මේ අසරණයාට පිහිටක් වෙන එක හොඳයි කියලා. උන්වහන්සේ ඒ නිවසට වැඩම කරනවා. වැඩම කරනකොට දැන් මේ තනත්තා නාගන කරගෙන ඇවිල්ලා දැන් බිරිඳ විසින් සකසලා දීපු කෑම පිටිගාන අතට ගත්ත කන්න මේ අවුරුදු ගානකට පස්සේ ගෙදර ඇවිල්ලා නිදහසේ බත් ටිකක් කන්න අවස්ථාව ලැබුණා. එතකොටම සරියුත් හාමුදුරුවෝ වැඩම කළා එතන. අනේ ආර්යයන් වහන්සේ වැඩි එක බොහොම ලොකු දෙයක් අවුරුදු 50ක්මම පව්කම් කළා නිසා මට දාන ටිකක් දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔබ වහන්සේ වැඩි එක බොහොම හොඳයි කියලා අර බත්පත සරියුත් හාමුදුරුවන්ට පූජා කළා. උන්වහන්සේ මේ තනත්තා බලා ඉඳද්දීම දාන ටික වැළඳුවා. ඔහුට චිත්ත ප්‍රසාදය ඇතිවීම සඳහා ඊට පස්සේ උන්වහන්සේ ඒ සම්බන්ධව අනුමෝදනාවක් කළා. මේ දීපු දානේ වටිනාකම. නමුත් ඒ අනුමෝදනාව කරනකොට අර තැනත්තා බොහොම ව්‍යාකූලයි වික්ෂිප්තයි. මේ අනුශාසනාවට එච්චර අවධානය යොමු වෙන්නේ නැහැ. පස්සේ සරියුත් හාමුදුරුව අහනවා මොකද මනස වික්ෂිප්තයිද මේ කියන කාරණේට අවධානය යොමු කරන්න බැරි? පස්සේ මේ තැනත්තා කියනවා ස්වාමීනි මම අවුරුදු 50ක්ම කලේ මිනී මරපු එකයි මට හැමතිස්සෙම නැවි නැවි පේනවා අර මිනිස්සුන්ගේ ගෙල සිඳිනකොට ලේ ගලාගෙන ගිය හැටි ඒ මිනිස්සු භීතියෙන් කෑ ගහපු හැටි ගෙවල් වල දරුවෝ සිහි කරපු හැටි එතකොට බෙල්ල කපලත් කඳ වැටිලා දඟලපු හැටි මේවා මට මැවි මැවි පේනවා ස්වාමීනි එතනින් මට හිත නිදහස් කරගන්න බෑ. පස්සේ සරියුත් හාමුදුරුව කල්පනා කළා මොකද්ද මේකට යොදන්න පුළුවන් උපාය කියලා. බලනකොට සරියුත් හාමුදුරුව හඳුනාගත්ත මේ තැනත්තා එච්චර ධර්මයේ ගැන විචක්ෂණ කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ සරියුත් හාමුදුරුව උපක්‍රමයක් යෙදුවා. සරියුත් හාමුදුරුව අහනවා ඔබම හිතලද මිනී මරුවේ රජ්ජුරුව කිව්ව නිසාද ඔබ මනුෂ්‍ය ඝාතන කළේ? එතකොට මොහු කියනවා ස්වාමීනි මට එහෙම මිනී මරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මට ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසායි මම මේ තනතුරු බාරගත්තේ. ඉතින් රජ්ජුරුවන්ගේ අනපරිදි තමයි මම මිනිස්සුන් ඝාතනය කළේ කියලා කිව්වා. එතනදි සරියුත් හාමුදුරුව දෙවනි ප්‍රශ්නයක් අහුවා. සරියුත් හාමුදුරුව අහනවා වෙන කෙනෙක් කියලා මැරුවහම තමන්ට පව් සිද්ධ වෙනවද? වෙන කෙනෙක්ගේ අනින් මිනිස්සෙක් ඝාතනය කළාම තමන්ට පව් සිද්ධ වෙනවද? ඇත්තටම නම් ඒකට උත්තරේ ඔව් කියන එක. සරියුත් හාමුදුරුව උත්තර දෙන්න ගියේ නැහැ. ඔහුගෙන් අහුවා මේ ප්‍රශ්නේ අහපු විදිහත් එක්ක මේ මිනිස්සයා හිතාගත්තා එහෙනම් රජුරෝ කිව්ව නිසායි මම මිනිස්සු මැරුවේ. ඒ නිසා මට මේකෙන් හානියක් නැහැ. මම මේකෙන් නිදහස්. එහෙම හිතනකොට ඔහුගේ සිතට ලොකු සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ අර මනසේ ඇති වෙච්ච පසුතැවීම සම්පූර්ණයෙන්ම දුරු කරගෙන ඔහු හිත සැහැල්ලු කරගෙන සරියුත් හාමුදුරගේ දේශනාවට අහුම්කන් දුන්නා. හිත පහදවා ගත්තා. එදා හවස ඔහුගේ ආශාවසන් නිසා මරණයටපත් වුණා. ඔහු දෙව්ලොව මහානුභාව සම්පන්න දේවාත්මයක් ලැබුවා අර සරියුත් හාමුදුරන්ට ඒ දවසේ දුන්නු පිණ්ඩපාත දාන. එතකොට දැන් අර මිනී මරපු අකුසලයේ ඔහු සතුව තියෙනවා. දැන් ඒක මතුනේ නැහැ. ඇයිද මතුනේ නැත්තේ? ඔහුගේ මුලාව මත ඔහු ඒ පසුතැවීමෙන් නිදහස් වුණා. ඒ නිසා යම් යම් මනෝභාවයන්ගෙන් අපේ සිත නිදහස් කරගන්න අපට උපායශීලීව නොදන්නා බවත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ
අර විදිහට ගුරුවරයෙක් විසින් තමයි එතනට යොමු කරන්න පුළුවන්. තමන්ම නොදන්නා දෙයක් තමන්ට උපක්‍රමශීලීව යොදා ගන්නවා කියන එක පහසු නෑ. හැබැයි අපි ඒව දන්නේ නෑ, ඒව ගැන හොයන්න ගියාම හිත නරක් වෙනවා. ඒ නිසා මොහොය ඕන නෑ කියලා එහෙම අපට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒ නිසා නොදන්නා බව තුල අපට එක්තරා ප්‍රමාණයකට අපේ සිතේ අකුසල් ජනිත වීම වළක්වනවා. හැබැයි ඒක තරම් උත්තරීතර කාරණයක් නෙමෙයි. ප්‍රඥාවෙන් අපි කර්ම තේරුම් අරගෙන මදහත් දකින්න පුළුවන් නම් තමයි ශ්‍රේෂ්ඨ. ප්‍රඥාවෙන් තොරව අපේ ඇතිවන උපේක්ෂාව මෝහයෙන් යුක්ත උපේක්ෂාව. එතකොට එතන ඥානවන්ත බවක් නැහැ. නමුත් ඒ ඥානවන්ත බවක් නැති වුණාට අර පසුතැවීමෙන් නිදහස් වෙන්න ඒක යම්කිසි සහයෝගයක් වෙනවා ඒ අවස්ථාව. මොකද ඒ තමන් සිතන විදිහත් එක්කනේ පශ්චාත්තාපය මතුවෙන්නේ. එහෙම නැතුව අර සතා මරපේ ගැන නෙමෙයි, ඒ සතා මරපේ ගැන තමන් හිතන්නේ කොහොමද? ඉතින් හිතන විදිහ වෙනස් වෙච්ච ගමන් අකුසලෙන් සිත නිදහස් වෙනවා. දැන් අපි සමතේදී කරන්නේ ඕකමයි. සමතේ කියලා කරන්නේ ඕකමයි. ඒ කියන්නේ අරමුණ වෙනස් කරනවා. යම් අරමුණකින් රාගය මතුවෙනවා නම් අපි ඒ අරමුණ නැතුව අසුභ අරමුණක් වෙනෙහි කරනවා. එතකොට රාගය යටපත් වෙනවා. එතකොට යම් අරමුණකින් අපිට දේශය මතුවෙනවා නම් දේශය මතුවෙන අරමුණ වෙනස් කරලා මෛත්‍රිය මතුවෙන අරමුණක් සිහි කරනවා. එතකොට අර අකුසලේ යටපත් වෙනවා. ඒකම තමයි අතන් සිද්ධ වෙන්නේ. ඉතින් විදර්ශනා වෙනම එකක්. සමතේදී අපිට ඒක ඥාන සම්පයුක්තව මතුවෙන්නත් පුළුවන්, ඥාන විප්‍රයුක්තව මතුවෙන්නත් පුළුවන්. මම තමයි කාරණේ ප්‍රමාණවත් කියලා තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. මුදිතා ගුණය ජීවිතයට ලං කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න. එතකොට මුදිතාවයි කියලා කියන්නේ, මෙත්තාව කියලා කියන්නේ තමන් වගේම අන් අයටත් යහපතක් වෙන්න ඕන කියලා අන් අයගේ යහපත වෙනුවෙන් උනන්දු වෙන ගතිය. යහපතක් වේවා කියලා නිකන් හිත හිතා ඉන්න එක විතරක් නෙමෙයි, අනුන්ගේ යහපත වෙනුවෙන් උනන්දු වෙන කැප වෙන ගතිය. කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙච්ච අය දුකින් මුදවන්නට කැප වෙන ගතිය. අන් අයගේ දුක් දුරු කරන්න, අන් අයට සහනය සලස්සන්නට කැප වෙන ගතිය. මුදිතාවයි කියලා කියන්නේ අන් අය සුවෙන් ඉන්නවා දකිනකොට ඒක තමන්ගේ සුවයක් හා සමානව තමන්ට සතුටින් සොම්නසින් ඒ අනේකාගේ යහපත දකින්න පුළුවන් හැකියාව. මේකට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනිත් කෙනා තමන්ට වඩා ඉහළින් යනකොට, එහෙම නැත්නම් තමන්ගේ මට්ටමට එනකොට, එහෙම නැත්නම් තමන්ට ලං වෙනකොට තමන්ට ඔරොත්තු දෙන්න ඇති ගතියක් ඇති වෙනවා. හැබැයි ඊර්ෂ්‍යාව හැමෝටම එකම කාරණයකදී නේ ඇති වෙන්නේ. එක් එක්කෙනාට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ වෙන වෙන කාරණාවල. තමන් උනන්දු වෙන කාරණේ පිළිබඳව අනිත් කෙනා උනන්දු වෙනකොට තමයි ඊර්ෂ්‍යාව ජනිත. එතකොට මුදිතාව කියලා කියන්නේ තමන් උනන්දු වෙන කාරණේ සම්බන්ධව අනිත් කෙනා උනන්දු වුණත් ඒක රුස්සන් නැතුව, ඊර්ෂ්‍යාව මතු කරගන්න නැතුව තමන්ට පුළුවන් නම් ඒ සම්බන්ධව අර තමන්ගේ ප්‍රතිලාභයේදී සතුටු වෙනවා වගේම අනිත් කෙනාගේ යහපත දැකලා, අනිත් කෙනාගේ දියුණුව දැකලා සතුටු වෙන්නට ඒ දිහා තෘප්තිමත්ව බලන්න පුළුවන් නම් අන්නේ මානසික තත්ත්වේ තමයි මුදිතාවයි කියලා කියන්නේ. ඉතින් මුදිතාව ඇති කරගන්න අපි කළ යුතු දේ තමයි විවිධ ආකාරයෙන් ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඕන. එකක් තමයි පින්නකුනේ, දැන් අපිට ගාක් වෙලාවකදී ඊර්ෂ්‍යාව මතුවෙන්නේ අපි දන්න අය සම්බන්ධව. අපි නොදන්න මිනිස්සු කොච්චර ලෝකේ දැන උගත්කම් ඇතුව සැප සම්පත් ඇතුව ඉන්නවද? ඒ කවුරුත් ගැන අපට අමාරුවක් නැහැ. අපට අමාරුව එන්නේ මේ දන්න අය සමග. ඇයි ඒ දන්න අයත් එක්කයි අපි සංසන්දනය කරන්නේ. ඉතින් නොදන්නා පුද්ගලෝ මේ තරම් ලෝකේ ඉහළට ගිහිල්ලා සැප සම්පත් විඳින්න ඉන්නකොට මට අමාරුවක් නැතිනම් ඇයිද මේ දන්නා පුද්ගලයා ගැන මේ මනුස්සයා ටිකක් හරි මට උදව්වක් කරලා තියෙනවා, මට යහපතක් කරලා තියෙනවා, අනුතරමින් අහල පහල කෙනෙක්, අපේ මනුස්සයෙක්, අපේ ගමේ ඉන්න කෙනෙක්, ඒක ගැන මම ඇයිද මේ නුරුස්සන ගති ඇති කරගන්නේ කියලා බුද්ධිමත්ව කල්පනා කරලා අර ඊර්ෂ්‍යාව දුරු කරගන්න පුළුවන්. ඒක අපිට මුදිතා ගුණය ඇති කරගන්න එක්තරා උපකාරයක් වෙනවා. අනිත් ක්‍රමය තමයි
කම්මස්ස කත භාවය. ඒ කියන්නේ කර්මයෝ සොකීය කොට ඇත්තෝය. එතකොට මම දිනු වෙන්නේ මම ප්‍රතිඵල ලබන්නේ මගේ කුසල අකුසල කර්මය සහ උත්සාහය මත. ඒ මනුස්සයා දිනු වෙන්නේ ඒ මනුස්සයාගේ කුසල අකුසල කර්ම සහ උත්සාහය මත. එතකොට ඔහු පරාජය වුණා කියලා මට අමුතු දිනුවක් ඇති වෙන්නේ නැහැ. මගේ දිනුව සැලසෙනවා නම් සැලසෙන්නේ මගේ උත්සාහය සහ කුසල බලයත් එක්ක. එතකොට මගේ උත්සාහය අඩු නම් කුසල බලය අඩු නම් මම පහළට වැටෙන්න පුළුවන්. අනිත් කෙනාගේ කුසල බලය සහ උත්සාහය වැඩි නම් ඔහු දියුණුවට යන්න පුළුවන්. ඒතර ඔහුගේ පරිහානිය අපේක්ෂා කිරීම තුල ඔහුට ඊර්ෂ්‍යා කිරීම තුල මම දියුණු වෙන්නේ නැහැ. එතකොට අනිත් කෙනා පිළිබඳව ඇත්තටම මුදිතා ගුණයක් ඇති කරගන්න පුළුවන් නම් අනිත් කෙනාට නෙමෙයි ඒක යහපත තමයි. දැන් අපි මේ කරුණු හරියට වරද්ද ගන්නවා. අනිත් කෙනාට යහපතක් වෙනකොට ඊර්ෂ්‍යාව ඇති වෙන එක තමයි සුදුසු වගේ අපිට පෙනෙන්නේ. නැහැ පින්නතුනේ අනිත් කෙනා සම්බන්ධව මුදිතාවක් ඇති වෙනවා නම් කරුණාවක් මෛත්‍රියක් ඇති වෙනවා නම් අනිත් කෙනාට නෙමෙයි ඒකේ ප්‍රබල යහපත තමයි යහපත. අපි උදාහරණයක් හැටියට හඳුනා ගන්නට ඕන. අපි තව කෙනෙකුට පානය සඳහා වතුර ටිකක් දෙන්න දෝතට ගන්නකොට මුලින්ම සිසිල් වෙන්නේ අපේ අත. ඊට පස්සේ ඒක පානය කළහම තමයි අනිත් කෙනාව සිසිලසට සුවයටපත් වෙන්නේ. ඒ වගේ තමයි අපි මෙත්තාව, කරුණාව, මුදිතාව අනිත් කෙනා කෙරෙහි පතුරවනකොට මුලින්ම අපි සුවපත් වෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් කෙනාට යහපත වෙන්නේ. ඕකේ අනිත් පැත්ත තමයි අනිත් කෙනාට වෛර කරනකොට, ඊර්ෂ්‍යා කරනකොට හරියට ගිනි අඟුරු ටිකකින් අනිත් පැයට දමා ගන්නවා වගේ. අනිත් කෙනාගේ වැදුනොත් ඒ තනත්තත් පිච්චෙන්න පුළුවන්. හැබැයි මුලින්ම අපේ අතිනොයි අපි ගිනි අඟුරු ටික ගන්න. ඒතකොට මුලින්ම පිච්චෙන්නේ අපි. අනිත් කෙනා අපවිත්‍ර කරන්න කියලා අසුචි ටිකක් අතින් අරගෙන දමා ගන්නවා වගේ. වැදුනොත් අනිත් කෙනත් කිලිටි වෙන්න පුළුවන්. හැබැයි මුලින්ම කිලිටි වෙන්න තමන්. අන්න ඒ වගේ අනුන්ට අනර්ථය කරන්නට සිටීමේදී අනුන්ට කලින් තමන්ටයි අනර්ථය වෙන්නේ. අනුන්ට යහපත කරන්න සිතනකොට අනුන්ට කලින් තමන්ටයි යහපත වෙන්නේ. මේ හේතුඵල න්‍යාය හඳුනා ගැනීම තමයි ප්‍රඥාවෙන් මුදිතා ගුණය දියුණු කරගන්න විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ. දෛමං හිතමයක ප්‍රමාණවත් කියලා. තව ප්‍රශ්න අවසරයි ස්වාමීන් වහන්ස. ඔව් ස්වාමීන් වහන්ස, දැන් මේ ඝන ශරීරයේ හැදලා තියෙන ස්වාමීන් වහන්ස ශුද්ධාෂ්ටක වලින්නේ. ඔව් දැන් ස්වාමීන් වහන්ස කසින භාවනා කරද්දී මේ ඝන ශරීරය තුනි වෙලා දැන් බිත්ති හරහා යන්න පුළුවන්, අහසින් වඩින්න පුළුවන්. ඒ දේවල් සිද්ධ වෙන්නේ කොහොම ස්වාමීන් වහන්ස? කියන්නේ මේ සිතෙන්ද මේ ශුද්ධාෂ්ටක වල මේ ශරීරය කියලා හදාගෙන තියෙන්නේ, නැත්නම් වෙන මොකද්ද කියන එක දැනගන්න. ඔව්. දැන් ඒකෙත් ටිකක් අභිධර්මයට බර ප්‍රශ්නයක්. හැම කෙනාටම මේ කාරණේ වැටහෙන්න කියන්න බෑ. දැන් අපේ ශරීරය සුද්ධාෂ්ටක කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. එතකොට ඔය ටික තමයි මූලික රූප කලාප හැදිලා තියෙන්නේ. හැබැයි අනිත් ඒවත් තව උපාදාය රූප හැටියට දක්වන ඉතිරි රූප කොටස ටිකත් ඉතිරි රූප 20ත් මේ කයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. එතකොට ඔය අතරින් ආකාශ රූපය පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස ඕජාත් එක්කලා ආකාශ රූපයක් තියෙනවා. එතකොට දැන් ආකාශ රූපය මේ හැම රූප කොටසයක් අතරෙම රැඳිලා තියෙනවා. උදාහරණයක් හැටියට අපේ නේරුකාණේ මහානායක හඳුරෝ පැහැදිලි කරනවා. අපි පොල් ගෙඩි ටිකක් එක මල්ලකට දැම්මොත් ඒ පොල් ගෙඩි ටික අතරේ අවකාශයක් තියෙනවා, හිදස් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ රූප කලාප එකට 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 බද්ධ වුණාට හාත්පසින්ම එකට ඇලිලා නෙමෙයි තියෙන්නේ, හැම එකක් අතරම යම් අවකාශ ගුණයක් තියෙනවා. එතකොට අපේ කයෙත් ඒ අවකාශ ගුණය තියෙනවා. ඒ අවකාශ ගුණය තියෙන නිසා තමයි මේ ශරීරයෙන් යම් යම් ඕජාවන් පිටට ගලන්නේ. එතකොට සිදුරු වලින් විතරක් නෙමෙයි, දැන් අපි හිතමුකෝ දැන් මේ රෝම කූප තියෙන නිසා තමයි දහඩිය ගලන්නේ. ඒ විතරක් නෙමෙයි, අපිට රෝම කූප නැතුව වුණත් මේ අපේ හමෙන් යම් ප්‍රමාණයකට ශරීර අභ්‍යන්තරයේ තියෙන ඕජාවන් පිටට මතුවෙනවා. එතකොට ඒ මොකද මේ අවකාශයක් තියෙන නිසා. එතකොට වායුව මේ කයින් බැහැරට යම් ප්‍රමාණයකට සක්‍රිය වෙනවා.
එතකොට අර රූප කලාප විශාල නම් තමයි ඒවා අර සිදුරු වලින් එළියට එන්නේ නැතුව මේක එකට බද්ධ වෙලා වගේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ බිත්තියක් ගත්තන් පස්සේ බිත්තිය තියෙනවා අර විදිහට අවකාශ ගුණය. දැන් රේණුකානි මහානායක හරියට පැහැදිලි කරන්න කියනවා දැන් අපි බිත්තියකින් මෙහා පැත්තෙන් වතුර නිතරම වැටෙන්න සැලැස්සුත් බිත්තිය එහා පැත්තේ තෙත් ගතියක් අපිට ටික වෙලාවක් යනකොට පේනවා. බිත්තිය එහා පැත්ත තෙත්ුනේ කොහොමද මේ පැත්තෙන් දාපු වතුර බිත්තිය එහා පැත්තට ගමන් කළා. ගමන් කරන්න පුළුවන් උනේ අවකාශ ගුණය තිබිච්ච නිසා. අර පොල් ගෙඩි අතර හිදස් වගේ මේ වතුර හිදස් තියෙනවා. එහෙමනම් බිත්තිය, පර්වත, කඳු මේ මොනවා ගත්තත් ඔය හැම එකකම රූප කලාපක අවකාශ ගුණය තියෙනවා. දැන් අපේ කය සැකසීලා තියෙන රූප කොටස අතරත් අවකාශ ගුණය තියෙනවා. එතකොට නිකම්ම කසින වඩපු පමණට හැම කෙනෙකුටම ඒ බිත්ති පර්වත පසාරු කරගෙන යන්න බෑ. ඒ අය විශේෂයෙන් ආකාශ කසින මනවින් ප්‍රගුණ කරන්න. ඒ ආකාශ කසිනේ හරියට ප්‍රගුණ කරපු කෙනාට අවකාශ ගුණය වැඩි කරන්න පුළුවන්. අවකාශ ගුණය වැඩි කරලා අනිත් ගුණ අඩු කරන්නට පුළුවන්. චිත්ත අධිෂ්ඨාන, ඒ කියන්නේ මානසික බලය. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම හිතන්නම දැන් අපේ ශරීරයේ තේජෝ ගුණය අපට ඕන නම් වැඩි කරන්න පුළුවන් නේ මනසින්. ඒ කොහොමද මනසින් වැඩි කරන්නේ? අපි රාග සිතුවිලි නැවත 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 බොහෝ වේලාවක් හිතන්න ගත්තොත් අපේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. අපි ද්වේෂ සිතුවිලි නැවත 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 බොහෝ වාර ගණනක් හිතන්න ගත්තොත් අපේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ අපට අපි කාටවත් අත්දැකීම් තියෙන කාරණා. ඒතකොට රාගයේ ද්වේෂය කියන්නේ මනෝභාවයන්, ඒවා කය ප්‍රශ්න නෙමෙයි. එතකොට මේ මානසික සාධකයේ මත කය තේජෝ ගුණය වැඩි කරන්න පුළුවන්. අන්න ඒ වගේ සිත හරියට පුහුණු කළහම ආකාශ ගුණය, ආපෝ ගුණය, පඨවි ගුණය, තේජෝ ගුණය, වායෝ ගුණය මේවා අඩු වැඩි කරන්න පුළුවන් මනසින් බලපෑම් කරලා. එතකොට එහෙම බලපෑම් කරලා අඩු වැඩි කරගන්න පුළුවන් කෙනෙකුට තමයි ඒ මට්ටමට මනස දියුණු කළාට පස්සේ තමයි අර බිත්ති පර්වත පසාරු කරගෙන යාමේ ඉද්දිවිද ඥානය. ඒ ඉද්දිවිද ඥානය කියලා කියන්නේ ඒවා අර මූලික සංයුතිය ගිලිහෙන්නත් බෑ. හැබැයි මේ එකකින් එකක් අනිත් පැත්තට ගන්න පුළුවන් මට්ටමට මේවේ අවකාශ ගුණය වැඩි කරන්නට දක්ෂ වෙන්නේ. ඊළඟට එහෙමයට පුළුවන් සමහර කෙනෙකුට අවකාශයේ ඇවිදගෙන යන්න. ඒ මොකද තමන්ගේ කයේ පටවි ගුණය අඩු කරලා වායෝ ගුණය වැඩි කරලා ඊළඟට ඒ අවකාශය තුල පාවෙන මට්ටමට සකස් කරගන්න. එතකොට ආකාශ ගුණය සහ වායෝ ගුණය එතන බහුල කරමු. ඊළඟට සමහර කෙනෙකුට පුළුවන් ජලය මත ඇවිදගෙන යන්න. ඒ මට්ටමට සමහර කෙනෙකුට පුළුවන් පොළොව මත කිමිදෙන්න. ඒ කොහොමද? එතන මොකද්ද වෙන්නේ? අර ආකාශ ගුණය සහ වායෝ ගුණය එතන වැඩි කරනවා. මෙන්න මේ විදිහට වායෝ කසින, ආකාශ කසින ආදී මනමින් දීර්ඝ කාලයක් ප්‍රගුණ කරපු කෙනෙකුට මේ රූප කොටස මනසින් කොහොමද හසුරුවන්නේ කියලා යම් පරිණත භාවයක් ලබන්න පුළුවන්. ඒක නිවන් දැකීමට සම්බන්ධ කාරණයක් නෙමෙයි. එහෙම පරිචයක් ලැබපු කෙනෙකුට විතරයි ඒ හැකියාව තියෙන්නේ. එහෙම නැත්නම් කසින වඩපු, ධ්‍යාන වඩපු හැමෝටම ඒ හැකියාව ඇති වෙන්නේ නැහැ. යමකුගේ ඊළඟ භවේ නැත්නම් ඊළඟ උත්පත්ති සිද්ධ වෙන්නේ පුතිසිතානුව කියලා අපි අහලා තියෙනවා. එතකොට මේ යම් කිසි පුද්ගලයෙකුට උත්තරම් කුසල් කර්ම කරලා තිබුණා අවසාන මොහොතේ මොන යම් සිද්ධියක් හේතු උඩගෙන ඔහුට මේ යම් අකුසල් කර්මයක් සිහිපත් වුණොත් ඔහුගේ උත්පත්ති අර උත්පත්තියක් වෙනවා. එතකොට මේ තම මේ භවයේදී කරපු කුසල් කර්ම වල මේ විපාක ලබා ගන්නට උට මේ හැකියාවක් නැද්ද? එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි චුතිසිත අනුව තමයි ඊළඟ ප්‍රතිසන්දිය ලැබෙන්නේ කියලා. ඒක වැරදි අදහසක්. චුතිසිතට අනුව නෙමෙයි ඊළඟ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. චුතිසිතට ආසන්නව ඇති වෙන අරමුණු අනුවයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. චුතිසිත කියලා කියන්නේ මේ භවයේ ඇති වෙච්ච ප්‍රතිසන්දි සිත භවාංග සිතක් හැටියට ක්‍රියාත්මක වෙලා එයමයි අහෝසි වෙන්නේ චුතිසිත හැටියට. ප්‍රතිසන්දි සිත වෙන්නේ එයමයි, භවාංග සිත වෙන්නේ එයමයි, චුතිසිත වෙන්නේ එයමයි. එයමයි කියලා කියන්නේ එකක් නෙමෙයි, එකම විදිහ ධාමයක්.
එතකොට චුතිසිතට අනුව නෙමෙයි ඊළඟ ප්‍රතිසන්දිය ඇදෙන චුතිසිතට ආසන්නයේදී ඒ පුද්ගලයාගේ සිතට අරමුණු වෙන අරමුණුත් එක්කලා. චුතිසිත කියලා කියන්නේ මේ චිත්ත පරම්පරාව නිම වෙන තැන ඇති වෙන අන්තිම සිත. ඒක නෙමෙයි ඊළඟ භවයට බලපාන්නේ ඒ මේ මේ පරම්පරාව කැඩෙන්න ආසන්න අවස්ථාවේදී මොනවද උට අරමුණු. ඒවත් එක තමයි ඊළඟ භවයේ තීරණය. ඒක අපි වෙනම තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒකේ අහපු අනිත් ප්‍රශ්න එතන අහපු අනිත් ප්‍රශ්නේ තමයි එතකොට දැන් මරණාසන්න අවස්ථාවේ අකුසලයක් සිහිපත් වෙනොත් දුගතියක උපදින එතන අර කරපු කුසල් විපාක දෙන්න අවස්ථාවක් නැද්ද අවස්ථාවක් තියෙනවා වෙනත් භවයක විපාක දෙන්න පුළුවන් ඊළඟ භවය තීරණය වෙන්නේ අපි කරපු කුසල අකුසල සියල්ල මත නෙමෙයි ඒ කරපු කුසල් අකුසල් වලින් අවසානයේ සිහිපත් වෙන්නේ අපි එල්ලෙන්නේ කොතනද එල්ලෙන්නේ කොතනද කියන එක මතයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. එහෙම නැත්නම් කරපු සියලු කුසල් මත නෙමෙයි. ඒ කරපු සියලු කුසල් වෙන දවසක වෙනත් අවස්ථාවක ඉඩ ලැබුණහම විපාක දෙයි. එතකන් ඒක විපාක දෙන්න ඉඩක් නැහැ. මොකද අවසානයේ එල්ලුනේ දුර්වල එකක්. දුර්වල එකක එල්ලුන නිසා දුබලತನකයි ජනිත වෙන්නේ. ශක්තිමත් එකක එල්ලෙන්න Tamanta සිහි කල්පනාව තිබුණා නම් ශක්තිමත් තැනක උපදින්න තිබුණා. ඒ නිසා මරණාසන්න අවස්ථාවේදී අපි කවර අරමුණකද එල්බ ගන්න කියන එක තමයි වඩා වැදගත් වෙන්නේ ඊළඟ භවයේ තීරණය කරන්න. ඒයින් අදහස් වෙන්නේ නැහැ අපි කරපු සියලු කුසල් අකුසල් අහෝසි වෙනවා කියන එකක් නෑ. ඒවා ඉඩක් ලැබිච්ච වෙලාවක විපාක දෙනවා. මොකද කර්ම විපාක දෙන ක්‍රම තුනක් තියෙනවා. ditta dhamma vedaniya upapajja vedaniya aparapariya vedaniya. එතකොට මේ ජීවිතේ විපාක දෙන කොටසක් තියෙනවා. ඊළඟ ප්‍රතිසන්දියේදී සහ ඊළඟ භවයේදී විපාක දෙන කොටසක් තියෙනවා. ඊළඟ භවයේ ඉඳලා නිවන් දකින නිවන් දකලා පිරිනිවන් පානතේ විපාක දෙන කොටසක් තියෙනවා. ඉතින් ඊළඟ භවයේ හට ගන්නකොට විපාක දෙන්න අවස්ථාවක් ලැබෙනවා. නැතිනම් පිරිනිවන් පානතේ අනන්ත සසරේ කල්ප කාලාන්තරයක් ඉඳ ලැබිච්ච කවදක හරි එක විපාක දෙන්න පුළුවන්. හැබැයි එහෙම විපාක නොදීම යට වෙලා ගිහිල්ලා අහෝසි වෙන්නත් පුළුවන්. ඒ අහෝසි වෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කුසල කර්මය හෝ අකුසල කර්මය විපාක දීම නිසා අහෝසි වෙන විපාක. දැන් අපි ධනය හම්බ කරගත්තාම වියදම් කරලා ඉවර වෙන්න වගේ කුසල අකුසල කර්ම දෙවර්ගයේම විපාක දීලා නිමාවට පත් වෙන ඒ අහෝසි වෙන එක ක්‍රම. ඊළඟට දෙවනි ක්‍රමය තමයි ditta dhamma vedaniya වශයෙන් මේ ජීවිතේ විපාක දිය යුතු කර්ම මේ ජීවිතේ විපාක දෙන්න ඉඩ ලැබුණේ නැතිනම් ඊළඟ භවයේ විපාක දෙන්නේ නැහැ. විපාක දෙන්න තරම් ඒවට හයියක් නැහැ. ඒවා එතනම අහෝසි. ඊළඟට උපපජ්ජ වේදනීය කියලා කියන්නේ දෙවනි භවයේ විපාක දෙන කර්ම. ඒ දෙවනි භවයේ විපාක දෙන්න ඉඩක් ලැබුණේ නැතිනම් ඒවා අහෝසි වෙනවා. එතනින් එහාට යන්න ඒවට හයිය නැහැ. ඊළඟට අපරාපරිය වේදනීය කර්ම නිවන් දැකලා පිරිනිවන් පානකම් විපාක දෙනවා. පිරිනිවන් පෑවට පස්සේ ඒ කර්ම විපාක දෙන්න ඉඩක් නැහැ. අහෝසි වෙනවා. ඒ දෙවනි කර්ම. ඊළඟට තුන්වෙනි ක්‍රමය තමයි අපි යම්කිසි අකුසල කර්මයක් රැස් කරගත්තා නම් ඒ අකුසල කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම වැඩිපුර සිද්ධ කරන්න පුළුවන්. කුසලයේ ප්‍රබලත්වය මත අර කර්මයේ විපාක දෙන්නට තියෙන ශක්තිය හීන වෙනවා. බුදුහාමුදුරේ උපමාවකින් දක්වන්නේ ලුණු කැටයක් බිය කරපු වතුර භාජනයකට අපි මිරිදිය නැවත කලවම් කරන්න අර ජලයේ තියෙන මිරිදිය ගතිය වැඩි වෙනවා. කරදිය ස්වභාවය අවම වෙනවා. එතකොට ඒකෙන් ඇති කරන කර්කශ බව ශලු විදිහට ඇති කරන්න ඉඩක් නැහැ. ඒ ඉඩක් නැති වෙනකොට ඒක යටපත් වෙනවා. යම් අවස්ථාවක අපිට පානය කරන්න පුළුවන් මට්ටමට ක්‍රියාත්මක ඒ ජලය තනුක ලවණ ගතිය තනුක වෙනවා. හැබැයි ඉහි ලවණ ගතිය තියෙනවා. අන්න ඒ වගේ සමහර කර්ම එහි බලවත් භාවය අඩු කරගන්න පුළුවන්. හැබැයි යම් ප්‍රමාණයකට ඒවා සක්‍රිය වෙනවා. නමුත් එහි බලය අඩු කරගත්තාම අපිට දැනෙන්නේ නැති මට්ටමකට ඒවා අවම කරගන්න පුළුවන්. ඉතින් එතනදී ඇත්තටම අහෝසි වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ, අවම වීමක්, තනුක වීමක් සිද්ධ වෙන්නේ. අපිට අහෝසි කරන්න පුළුවන් ක්‍රම දෙක තමයි විපාක දීලා අවසාන වීමෙන් හෝ විපාක දෙන්නට අවස්ථාවක් නොලැබීමෙන් කියන කාරණා දෙක මත කුසල කර්ම සහ අකුසල කර්ම අහෝසි කර්ම බවට පත් වෙනවා. එතෙක් ඒවා විපාකත්වයට පත්වෙනවා. ධර්ම සාකච්ඡාව ආරම්භයේදී කවුරු හරි අත උස්සලා තිබුණ ප්‍රශ්නයක් අහන්න.
කමක් නෑ කැමති කෙනෙකුට අවස්ථාව තියෙනවා අවසරයි සන්නාස සවිනාංශ මෙතන ධර්ම සාකච්ඡාවේදී කෙනෙක්ගේ ප්‍රශ්නයක් තිබුණා සිත තියෙන්නේ මොලේද හදවතේද කියලා එතකොට සවිනාංශ එතකොට මයික් එක ඔන් කරගන්න පුතා හරි සමහරවිට හම්බුනේ සවිනාස අපු ප්‍රශ්න ගැටලුව තමයි මතකයේ තියෙන්නේ කොහෙද කියන එක. ඒ කියන්නේ අපි දෙයක් මතක් කරනකොට ඔළුව මිදීකගෙන දෙයක් සිහිපත් කරන්න යනවා. ඊට පස්සේ ඒ වගේම තමයි අපි ඔළුවේ පිළිකා තත්ත්වයක් ඇති වෙලා ඔළුවෙන් කොටසක් අයින් කරාට පස්සේ මතකේ අඩු වෙනවා. වයසට යනකොට මතකේ අඩු වෙනවා. එතකොට මේ මේ මතකේ කියන එක මේ කොහෙද හම්බුනේ තියෙන්නේ? ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. මතකේ කියන එක අපේ සිතත් එක්කත් සම්බන්ධයි. ඒ වගේම මොළය ස්නායු පද්ධතිය ආදියත් එක්කත් සම්බන්ධයි. ඒ නිසා තමයි අර කයෙන් ලැබෙන සහයෝගය නැති වෙලා ගියාම අපිට සමහර දේවල් මතක් කරන්න බැරි. හැබැයි මතක් කරන්න බැරි වුණාට ඒව මතකයෙන් ගිලිහිලා නැහැ. අපිට ඉමේ මතක් වෙන්න පුළුවන් සමහර අවස්ථා. අර අවශ්‍ය වෙලාවට මතක් කරන්න බැරි ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. ඒ නිසා අපිට ඉන්ද්‍රිය විකෘති වීමකදී හෝ ඉන්ද්‍රිය දුබල වීමකදී අර අවශ්‍ය වෙලාවට අවශ්‍ය කාරණේ සිහිපත් කර ගැනීමට යම් බලපෑමක් ඇති කිරීමේ ශක්තිය නැතුව යන. එතනින් එහාට අපිට ඉතුරු වෙන්නේ සිතට අවශ්‍ය වෙලාවට ඒ වර්ගයේ අරමුණක් ආපු වෙලාවට තමයි ඒක මතුවෙන්නේ. නමුත් අපි සිහිය දියුණු කළොත් අපිට ඕන නම් ඒ සිහියෙන් දේවල් සිහිපත් කරන්න පුළුවන්. ඒ මොලේ ආදී යම් යම් දුර්වලකම් ඇති වුණා නම් අපි හරියට සිහිය ප්‍රගුණ කළොත් සිහිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි උබ්බේ නිවාසනුසති ආදී ඥාන උපදවාගත් කෙනෙක් ඒ පුද්ගලයාට පෙර භවය ආදී සිහි කරන්න වයස් මට්ටම ප්‍රශ්නයක් නැහැ. කොච්චර වයසට ගිහිල්ලාද දැන් දුර්වල වෙලාද කියන ගැටලුවක් නැහැ. මොකට සිහි කරන්න පුළුවන්. ඒ සිහියත් එක්කයි ඒ ක්‍රියාත්මක අපි ගොඩක් වෙලාවට සිහියත් එක්ක නෙමෙයි උපාදානයත් එක්ක තමයි අපි දේවල් සිහි කරන්නේ මතක් කරන. ඇත්තට මෙතන කරන්නේ මතක් කරන්නේ. ඒ මතක් කරනවා කියන එකේදී උපාදානයත් එක්කයි අපි බැඳලා තියෙන්නේ. ඒ උපාදානයත් එක්කලා තියෙන කාරණා මතක් කරන්න මොළයේ සහ ස්නායු පද්ධතියේ යම් කිසි සහයෝගයක් අපිට ලැබෙනවා. ඒ සහයෝගය නැති වුණාට පස්සේ අපිට මතක් කරන්න බෑ. මතක් වෙනකන් ඉන්නද මතක් වෙනකන් ඉන්න නැතුව සිහි කරන්න පුළුවන් හරියට සිහිය තියෙනවා. ඉතින් ඒ සිහිය අඩුවීම නිසා තමයි අපිට මොළය සහ ස්නායු පද්ධතියේ සහයෝගය ගන්න වෙලා තියෙන්නේ. ඒ සහයෝගය නැති වුණාට පස්සේ අපිට කොයි වෙලාවක හරි මතක් වෙනකන් ඉන්න වෙනවා අවශ්‍ය වෙලාවට මතක් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒකට මොළය සහ ස්නායු පද්ධතියේ යම් සම්බන්ධයක් තියෙනවා අපිට දේවල් මතක් වීම සම්බන්ධ. හැබැයි ඒක සම්මා සතියට අදාළ කාරණයක් නේ. සම්මා සතිය දියුණු කරලා තියෙනවා නම් ස්නායු පද්ධතියේ මොළයේ තියෙන කාරණේ වෙනම එකක් අර සම්මා සතිය විසින් යමක් සිහිපත් කරන්න පුළුවන්. මොකද එතන මනස හසුරුවීමේ හැකියාව තියෙනවා. හැබැයි මොළයට ස්නායු පද්ධතියට යම් ගැටලුවක් ඇති වෙලා නම් අර කයෙන් ලැබෙන සහයෝගය එතනටට නැතු වෙනවා. මොකද නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ යන්නෝන වශයෙන් පත් වෙනකොට මනුකයක ඉන්න කෙනෙකුට කය සහයෝගය සර්ව සම්පූර්ණ නැතුව සිත පවත්වන්නට හැම විටම පහසු නැහැ. එතකොට ඒ සඳහා ඒතනත්තට කායික සහයෝගයක් බොහෝ කොට පත් වෙනවා උපකාර වෙනවා.
ඉතින් මතකයේ කියන එකත් ඒ වගේ දෙපැත්තක් එක්කම බද්ධ වෙච්ච කාරණා. මම හිතන්නේ ඒ කාරණේ ප්‍රමාණවත් කියලා. හාමුදුරනේ. ඔව්. ආ මේ ප්‍රශ්නේ අර බහන්ස දැන් පැවසුවනේ දානයක් දුන්නොත් ඒක ගොඩක් ධිට්ඨ ධම්මයේ වේදින සත්‍යයටම ප්‍රබල එකක් කියලා. ඔව්. නිරෝධ සත්‍යයෙන් එදිටු. එතකොට හම්දුරනේ හිතන්න දැන් ඔව්. එතකොට හිතන්න දැන් ඒ දානය දෙන පුද්ගලයා දන්නේ නැත්තම් මෙයා මෙහෙම මේ වගේ තත්වකින් ඉන්න කෙනෙක් කියලා. එතකොට එයා හිතන්නේ මේ සාමාන්‍ය කෙනෙක්ට දානය දෙනවා කියලා. හරි හිතන්නකෝ එහෙම අවස්ථාවක් කියලා. එතකොට අපි අර අපි දන්නවා එතකොට කර්මය කියන්නේ චේතනාව නම් එතකොට ඒ පුද්ගලයා තුලින්ම නම් කර්මය ඇති වෙන්නේ පුද්ගලයාගේ චේතනාව නම් අර වගේ අවස්ථාවකදී ඒ කර්මය කොහොමද ප්‍රබල මෙහෙම එතකොටත් ඒ ධිට්ඨ ධම්ම වේදිනිය විදිහට ඔව් ඇත්තටම දැන් එතනදී තමන් නොදැනගත්තා වුණත් දැන් මේ රහතන් වහන්සේ නමක් කියන නිරෝධ සමාපත්තියෙන් නැගිටපු කෙනෙක් කියලා දැනගෙන තමන් දාන දෙනවා නම් චිත්ත ප්‍රසාදය බලවත් වෙනවා. ඒතකොට චිත්ත ප්‍රසාදය බලවත් වෙනකොට කුසලය වඩාත් ශක්තිමත් වෙනවා. දැන් ඒතනත්ත කොහොමවත් දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක්ද මේ නිරෝධ සමාපත්තියෙන් නැගිටපු කෙනෙක්ද කියලා කොහොමවත්ම දන්නේ නැහැ. දන්නේ නැතුව දානේ දුන්නත් ඔහුට ශක්තිමත් කුසලයක් සිද්ධ වෙනවා. ධිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් විපාක දෙන. අර දැනගත්තොත් චිත්ත ප්‍රසාදය වැඩි වීමත් එක්කලා ඔහුගේ කුසලය වඩාත් බලවත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි පෙර දිනේ කතා කළා ආනන්තරේ පාප කර්මයක් සිදුවීමේදී අපි හිතමු අපි එදත් උදාහරණයක් හැටියට කිව්වේ තාත්තා දරුවා පුංචි කාලෙම දරුවා මව ළඟ තියලා තාත්තා අයින් වෙලා වෙන විවාහයක් කරගන්න. එතකොට දැන් දරුවා ලොකු මහත් වෙනකොට දරුවා තාත්තා අඳුරන්නේ තාත්තා දරුවා අඳුරන්නේ නැහැ. ඊට පස්සේ යම් කිසි හොරු කණ්ඩායමක් එක්කලා තාත්තා කලකට පස්සේ පුතාගේ ගෙදරට එනවා හොරෙක් හැටියට හරි හතුරෙක් හැටියට. දැන් තාත්තා දන්නේ මේ තමන්ගේ පුතා කියලා, පුතා දන්නේ නැහැ තමන්ගේ තාත්තා කියලා. අර හතුරාව විනාශ කරන අදහසින් අර දරුවා වෙඩි තියලා හරි කඩුවකින් කොටලා හරි අර තාත්තාව මරනවා. ඒ මරණ මොහොතේ පුතා දන්නේ නැහැ මේ තාත්තා කියලා, තාත්තා දන්නේත් නැහැ පුතා කියලා. දෙන්නම නොදැනම අර පුතාටින් තාත්තා ඝාතනය වෙනවා. නමුත් ආනන්තර පාප කර්මයේ කිසිම අඩුවක් නැහැ. මොකද එතන සතෙක් වීම, සතෙක් බව දැන ගැනීම, වදක චිත්තය, උපක්‍රමයේ ඒන් ඝාතනය වීම කියන ප්‍රාණඝාතයට අවශ්‍ය කර්ම පහම සම්පූර්ණ වෙලා තියෙනවා. දන්නේ නැත්තේ මේ මගේ පියාය කියන එක විතරයි. ඒක ඔහු දැනගත්තේ නැති වුණාට ඒ තාත්තගේ ලේයින් මාසින් මේ දරුවා උපන්න කියන එක විශ්ව ධර්මතාවය. එතකොට ඒක ඔහු දැනගත්තයි නොදැනගත්තයි කියලා කාරණයක් නැහැ. ඒක දැනගත්තොත් පසුතැවීම නිසා කුසලයේ වැඩි වෙනවා. ඒක දැනගත්තේ නැති නිසා පසුතැවීමේ කර්ම කොටාසේ නැහැ. හැබැයි ආනන්තරේ පාප කර්මයේ කිසි අඩුවක් නැහැ. අන්න ඒ වගේම තමයි කුසලයේදී මේ රහතන් වහන්සේ නමක් මේ නිරෝධ සමාපත්තියෙන් නැගිටපු කෙනෙක් කියලා දැනගෙන දාන දුන්නොත් චිත්ත ප්‍රසාදයත් එක්කලා කුසලයේ වැඩි වෙනවා. අතන පසුතැවීමේ කුසලයේ බලවත් වෙනවා වගේ මෙතන චිත්ත ප්‍රසාදයෙන් කුසලයේ වැඩි වෙනවා. හැබැයි ඒක දන්නේ නැතුව දුන්නොත් ඒතනත්තා විසින් දෙන දාණයෙන් පෝෂණය වෙන්නේ රහතන් වහන්සේ නමකගේ කයක්ය. නිරෝධ සමාපත්තියෙන් නැගිටපු හත් දවසක් මුළුල්ලේ නිරාහාරව හිටපු රහතන් වහන්සේ නමගේ කයක් කියන එක ඔහු දැනගත්තත් නැතත් ඒක විශ්ව ධර්මතාවය. එතකොට ඔහු දාන ටික දෙන්න හිතුවා එතකොට තමන් සන්තක දෙයක් වීම, ඒක පරිත්‍යාග කිරීමේ අදහස, ඒට ක්‍රියාත්මක වෙලා පරිත්‍යාග කිරීම, එයින් උන්වහන්සේගේ කය පෝෂණය වීම, මේ ටික ඔක්කොම සිද්ධ වෙලා තිබෙනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඔහු ඒ සම්බන්ධව මේ රහතන් වහන්සේ නමක්ද නැද්ද කියලා දන්නේ නැති එක විතරයි. ඒක දැනගත්ත නොදැනගත්ත එක පින්කමට බාධාවක් නෑ.
හැබැයි දැනගත්තොත් චිත්ත ප්‍රසාදයක් එක්කලා කුසලේ වඩා බලවත් වෙන එක හේතුවක් වෙනවා. ඒ නිසා එතන චේතනාව අංග සම්පූර්ණ වෙති වෙලා තියෙනවා. චිත්ත ප්‍රසාදයේ අඩි අඩි බව විතරයි වෙනසකට වෙලා තියෙන්නේ. නමුත් ඒ වෙනස එහෙම තියෙනවා. නමුත් ඒක ditta dhamma vedaniya වශයෙන් විපාක දෙන්නේ බාධාවක් නෙවෙයි. අර තාත්තඝාතනය කිරීමේදී තාත්ත බව නොදන්නා නිසා පසුතැවීමේ අඩුවක් තියෙනවා. පසුතැවුන්නේ නැහැ කියලා ආනත්තර පාප කර්ම වෙනසක් වෙන්නේ. පසුතැවුනොත් ඒක වඩා බලවත්. ඒ විදිහට අපි එතන තේරුම් ගන්න ඕනේ. තව ප්‍රශ්න තියෙනවද? අපේ හැමෝටම අවසරයි. ඔව්. ප්‍රශ්න දෙකක් තියෙනවා අපේ හැමෝටම දැන් ඔය ආපෝ තේජෝ පඨවි වායු කියන මේ කොටස් හතර අවබෝධ කරගන්න. ඒ කියන්නේ උදාහරණ දැන් අපිට දැන් ආපෝ තද ගතිය දැන් වායු කිව්වම නිකන් වායු ගතියනේ අපිට නිකන් එහෙම නිකන් හැඟීමක් එනවනේ. නමුත් දැන් ඕක හරියටම ඒ කියන්නේ වටහා ගන්න නිකන් උදාහරණ සහිතව මේක හරි ඒ කියන්නේ මේක මේකයි මේ මේ මේකේ ස්වභාවය මේකයි කියලා නිකන් උදාහරණයක් විදියට අරන් පුළුවන් ද පැහැදිලි කරන්න පළවෙනි ප්‍රශ්නේ. අනිත් එක අනිත් ප්‍රශ්නේ තමයි මේ දැන් අපි දැන් ගිහි ජීවිතයේ දරුවන් දැන් අපිට දරුවෝ ඉන්නවා. එතකොට දැන් මේ දැන් දරුවෙක්ව මේ ලෝකෙට මේ කියන්නේ දායාද කරනවා කියන්නේ ඒ කියන්නේ දරුවා අංග සම්පූර්ණ සමහරලාට ඒ කියන්නේ කර්මානුකූලව මේ කියන්නේ සමහරලාට අංග විකල වෙන්න පුළුවන්. එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි හොඳට ඒ කියන්නේ මේ අසකරණාසය හැමදේම ශරීර අංගපත්‍ර එක හැදෙන දරුවෙක් හදන එක ඒක කුසලයක්ද නැත්නම් අපි තවත් සංසාරේ ඒක දැන් අපි ඒ කියන්නේ අපි තවත් ඒ කියන්නේ කර්මේ අපි ඒකට ඇලෙනවා දරුවට ඇලෙනවා එතකොට ඒක ඇලීමෙන් අපි සිටින එක ඒක සංසාරේ ඒක නිවනට ඒ කියන්නේ හේතු වෙනවද නැත්නම් ඒක සමහරලාට අපි දරුවෙකුට උප්පත්තිය දීලා සමහරලාට ඔහුව ඒකෙන් මේ මේ මනුස ආත්මයන් ලැබලා දීලා ඒක ඒක කුසල කර්මයක් වෙනවද කියන එක ඒක තමයි මගේ ගැටලුව. ඔව්. ඒතර පළවෙනි ප්‍රශ්න ගත්තන් පස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවා සරලව පැහැදිලි කරන්න කියලා කිව්වට උදාහරණ වලින් ඒක පහසු නැහැ. මොකද ඒව පිළිබඳව යම් වැටහීමක් ඇති කරගන්න ඕන නම් අභිධර්මය පිළිබඳව යම් ප්‍රමාණයකට ඉගෙන ගන්න වෙනවා. එහෙම නැත්නම් ඉතින් අපට හඳුනා ගන්න වෙන්නේ පඨවි කියලා කියන්නේ තද ගතිය. ආපෝ කියලා කියන්නේ ඇලෙන වැగిරෙන ගතිය. තේජෝ කියලා කියන්නේ රත් කරන දවන ගතිය. වායෝ කියලා කියන්නේ පුම්බන තෙපුල් දෙන චලනය කරන ගතිය. අභිධර්මයේ කියවෙන රූප කොටාස පිළිබඳ විග්‍රහය. ඉතින් ඒක එකපාර්ත කිව්වයි කියලා තේරෙන්නේ මුලින්දම්ම චිත්ත චෛතසික රූප පිළිබඳව කියවෙන කරුණු ටික ටික අධ්‍යයනය කරන්න ඕනේ. ඊළඟට රූප පිළිබඳව හරි අඩුතරමින් මුලින්දම් කියවගෙන යන්න ඕන. එහෙම නැවත නැවත කියවමින් කල්පනා කරනකොට තමයි අපිට ඒවා දැනෙන්නේ. දැන් අපි හිතමුකෝ බටහිර විද්‍යාඥයෝ කියනවා පරමාණු කියලා. ඊට පස්සේ ආය කියනවා ඒක ඇතුලේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ආදී තියෙනවා. ඊට පස්සේ දැන් ක්වොන්ටම් කියලා තව ක්‍රමයක් පැහැදිලි කරනවා. දැන් මේවා කිව්වට අපිට තේරෙන්නේ නැහැ නේ. ඒක තේරුම් ගන්න නම් ඒ විෂය පිළිබඳව දීර්ඝ කාලයක් අපිට අධ්‍යයනය කරන්න වෙනවා. එහෙම අධ්‍යයනය කරපු කෙනෙකුට තමයි ඒක යම් ප්‍රමාණයකට වැටහෙන්නේ. අන්න ඒ වගේ මේ රූප කොටස කියලා කියන්නේ රූප කලාප පිළිබඳව ඉගෙනීම කියලා කියන්නේ ඒක එක්තරා සියුම් ධර්මතාවගෙනයි මේ පැහැදිලි කරන්නේ. ඒතකොට ධහම පිළිබඳ මූලික වැටහීමක් අඩු කෙනෙකුට ඒවා තේරුම් ගන්න එක පහසු නෑ. ඒකට දීර්ඝ කාලයක් ඒ සියුම් කාරණා ගැන ඉගෙනීම, කල්පනා කිරීම, සාකච්ඡා කිරීම කරන්න. ඉතින් අපි රේරුකාණේ මහානායක හඳුර සිහිපත් කරනවා පඨවි කියලා කිව්වට ඒක භෞතිකව දැන් පඨවි කියලා කිව්වහම මේ තදගති අපේ අතට අහු වෙනවනේ. එතකොට අපිට ද්‍රව්‍යයක් හැටියට දැනෙන්නේ. උන්වහන්සේ සිහිපත් කරනවා ඇත්තටම මේ රූප කොටස කියන්නේ ද්‍රව්‍ය නොවේ, ඒවා ක්‍රියා සමූහයෝය. එතකොට එතන තියෙන ක්‍රියාවක් පඨවි කියලා කියන්නේ තදවීමේ ක්‍රියාවලිය. ඒ තදවීමේ ක්‍රියාවලිය තියෙන තැන තදයි.
එතකොට ආපෝ කියලා කියන්නේ ඇලෙන බන්ධනය කරන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය තියෙන තැන බන්ධනය වෙනවා, ඇලෙනවා. එතකොට තේජෝ කියලා කියන්නේ උණුසුම් කරන දවන ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන තැන දැවෙනවා. එතකොට වායෝ කියලා කියන්නේ තෙපොල් දෙන පුම්බන චලනය කරන ගතිය. ඒ ගතිය තියෙන තැන අපට පිම්බෙන බවක්, තෙපොල් දෙන බවක්, මොලොක් බවක්, චලනය වෙන බවක් දැනෙනවා අපට. ඉතින් ඒ වගේ රේරුකාණ මහනායක හැමතුරු සිහිපත් කරනවා මේවා ඇත්තටම ක්‍රියා සමූහ. ඒ ක්‍රියාවලිය තුලින් තමයි අපට එක්තරා ප්‍රමාණයකට මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන භෞතික ස්වરૂපයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා පටවියාපෝ තේජෝ වායෝ කියන රූප කොටස හතරට විශේෂ නමක් දෙනවා භූත රූප කියලා. භූත රූප කියලා කියන්නේ අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන මට්ටමින් මහත් මහත් ආකාරයෙන් ගොනු වෙන්නේ මේ හතර තමයි. ඒතොර භූත රූප වලින් සැකසුණු දේවල් තමයි අපි කියන්නේ භෞතික කියලා. භූතික භෞතික. ඒ භූත රූප වලින් සැකසුණු කියන එකයි භෞතික කියලා කියන්නේ. එතකොට අනිත් ඔක්කොම භූත රූප නෙමෙයි. භූත රූප කියලා කියන්නේ මේ මහත් මහත් ආකාරයෙන් ඉන්ද්‍රියන්ට ගෝචර වෙන ආකාරයෙන් ගොනු වීමේ හැකියාව තියෙන්නේ මේ පඨවි ගුණේ, ආපෝ ගුණේ, තේජෝ ගුණේ, වායෝ ගුණේ කියන මේ ගුණ හතරට. ඒ නිසා ඒවා මහා භූත රූප සතර මහා භූත හැටියට හඳුන්වනවා. ඒ සතර මහා භූත නිසා තමයි අවශේෂ රූප කොටස පවතින්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ අපි එහෙම හඳුනා ගමු. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය දරුවෙක් හැදීම කියන එක ඇත්තටම බන්ධනයක් තමයි. නමුත් ඒක ප්‍රඥාවෙන් කරනවා නම් ඒ කාර්ය මුළු මහත් විශ්වයටම කරන මහත් වූ පරිත්‍යාගයක්. ඒ නිසා විශ්වයටම කරන ඒ පරිත්‍යාගයේ මහා කුසලයක්. ඒක එක පැත්තකින් අපිට නිවන් දකින්නට උදව් කරගන්නට පුළුවන්. දැන් පෙර දිනේක අපි සාකච්ඡා කළා අමුසැමි බන්ධනය කියන එක බන්ධනයක් තමයි. හැබැයි මේ බන්ධනයම නිවනට මඟක් කරගන්න පුළුවන් සත්පුරුෂ බිරිඳක් සත්පුරුෂ සැමියෙක් ප්‍රාර්ථනා කරගෙන හැම භවෙම ඕනෝන් කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරන්න යෙදුනොත් ඒ පැතුමත් එක්ක ඒ ඇසුරත් එක්ක කල්යාණ මිත්‍රත්වයත් එක්ක තනියෙන් යනවට වඩා ඕනෝන්ට අන්‍යෝන්‍ය සහයෝගයෙන් ಗುಣදහම් වඩන්න අවස්ථාවක් හදා ගන්න පුළුවන්. එතකොට අමුසැමි බන්ධනය කියලා කියන්නේ බන්ධනයක් තමයි. ඒක නිවන් මාර්ගට බාධකයක් තමයි. ඒ බාධකේ වෙන්නේ මේ ජීවිතේම අපිට රහත් වෙන්න වාසනාව තියනවා නම් අමුසමියන් හැටියට බන්ධනය වෙන්න ගියාම ඒ අරහත්ත්වයට ඒක බාධාවක් වෙනවා. හැබැයි අද අපට නිවන් දකින්න සුදුසු සාධක නැතිනම් මතු අවස්ථාවක නම් නිවන් දකින්නේ එතෙක් අපට අර බන්ධනය නිවනට සාධකයක් කරගන්න පුළුවන්, උදව්වක් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි දරු සම්පත්තිය කියන එක අපට බන්ධනය කරගෙන කෙලෙස් වැඩි කරගෙන උපාදාන කරගෙන නිවන් මඟ අහුරගෙන සසර දිග්ගස්ස ගන්නත් පුළුවන්. හැබැයි හරියට කාරණේ තේරුම් ගත්තොත් මට මේ මනුස්ස ලෝකෙට එන්න පුළුවන් වුණේ මගේ අම්මා තාත්තා දරුවන් හැදීම ප්‍රතික්ෂේප නොකොට දරුවව හදපු නිසායි මට මනුලෝ ජනිත වෙන්න පුළුවන් වුණේ. මම වගේ තව අසංඛ්‍ය ගණන් සත්වයෝ මේ විශ්වයේ ඉන්නවා මනුස්ස ලෝකෙට පැමිණිලා ಗುಣදහම් වඩන අපේක්ෂාවෙන්. අන්නේ අය කීප දෙනෙකුටවත් මනුලෝට එන්න අවස්ථාවක් හදලා දීම විවාහ ජීවිතයක් පවත්වන මගේ යුතුයකමක් කියලා හිතලා, මොකද භික්ෂුන් වහන්සේ නමක් හැටියට පැවිද්ද තෝරා ගන්නවා නම් උන්වහන්සේ දරුවෝ හදන එක නෙමෙයි, උන්වහන්සේගේ කාර්යභාරය තමන් ගුණධම් වඩමින් අන් අයට ගුණධම් මඟ කියලා දෙනවා. ඒතොර විවාහ වෙන අයට තමයි වගකීම තියෙන්නේ දරුවන් හැදීම ලෝකේ පැවැත්වීම. ඒතකොට ඒ කාර්යභාරය තමන්ගෙන ඉටු වෙන්න ඕනේ. ඒතකොට ඒ දැන් තමන්ගේ අම්මා තාත්තා නිසා තමන්ට ඒ වරප්‍රසාදය ලැබුණා. දැන් තමන් ඒක නිෂ්ක්‍රීය කරලා දාලා තමන්ගේ යුතුකම තමන් නොකර ඉන්න. තමන් මහාන වෙනවා නම් වෙනම කාරණා. මහන වෙන්නේ නැතුව විවාහ සංස්ථාවක් පවත්වාගෙන තමන්ගේ යුතුයකම ඉටු කරන්නේ නැතුව ඉන්නවා නම් එතන එක්තරා පටුආකල්පයක් තියෙනවා. මේ විශ්ව යුතුයකම හරියට තේරුම් අරගෙන මම මනුලොවට පැමිණියාසේ තවත් විශ්වයේ ಗುಣධම් වඩන්න කැමති කිහිප දෙනෙකුට හරි මනුලොවට එන්න අවස්ථාවක් හදලා දෙනවා. ඒකෙන් මට වෙහෙසක් තමයි, බරක් තමයි, කැපකිරීමක් කරන්න වෙනවා. හැබැයි කැපකිරීම මම අනේකාගේ යහපත වෙනුවෙන් මම ඒ කැපකිරීම කරනවා. මේ අවබෝධය තුළ පරිත්‍යාගශීලීව අපිට දරුවෙක් හදන්න පුළුවන් නම් එතන කරුණාව, මෛත්‍රිය, පරෝපකාරය, තමන් ගැන වගේම අනුන් ගැන හිතන ගතිය, ආත්ම තෘෂ්ණාවෙන් මිදෙන්නට මනස අවදි වෙන ගතිය, මනුෂ්‍ය ගුණ අවදි වෙන ගතිය අපි තුල සක්‍රිය වෙනවා.
ඒ සක්‍රීය භාවය අපිට යම් දවසක නිවන් දකින්න උපකාරයක් වෙනවා. එතන తాවකාලිකව බැලුවොත් යම් බන්ධනයක් තමයි. දීර්ඝ කාලීනව බැලුවොත් නිවනට උපනිශ්‍රේ වෙන ශක්තිමත් කුසලයක්. තමන්ට නිවන් දකින්නතෙක් මනුලෝපදින්නට අවස්ථාව සැලසෙන අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ සැලසෙන හොඳ කුසලයක්. ඊළඟට පරෝපකාරය ලෝකයේ සංරක්ෂණය කිරීම, මනුෂ්‍ය ධර්ම රැකීම මේ සම්බන්ධ ප්‍රබල කුසලයකට තමයි දායක වෙන්න පුළුවන් අවබෝධයෙන් කටයුතු කළොත්. ඒ නිසා එයම බාධකයක් බන්ධනයක් කරගෙන සසර දිග්ගස ගන්නත් පුළුවන්. එයම සාධකයක් කරගෙන සසර කෙටි කර ගන්නත් පුළුවන්. අපි ඒ පිළිබඳව කල්පනා කරන පිළිපදින ස්වභාවය මත. ඒක තීරණය වෙන්නේ ප්‍රඥාවෙන් එතන හසුරුවා ගන්න තමන් කොච්චර දක්ෂ වෙනවද කියන කාරණය මත. ගෞරවනීය ස්වාමින් වහන්සේ පටිච්ච සමුප්පාදය තුළ චතුරාර්ය සත්‍ය ගැප්පී තිබෙන බව පැහැදිලි කර දෙන්න. ඔව් පටිච්ච සමුප්පාදය තුළ චතුරාර්ය සත්‍ය ගැප් වෙනවා කියන එක නෙමෙයි චතුරාර්ය සත්‍ය තුළ පටිච්ච සමුප්පාදය තමයි ගැප් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පටිච්ච සම්පාදය කියලා කියන්නේ හේතුඵල වශයෙන් ලෝකේ සංස්කාර ධර්මයන් පවතින රටාවනේ. එතකොට මේ ඒ රටාව හඳුනාගෙන ඒක නවත්වන ක්‍රමය තමයි චතුරාර්ය සත්‍යයේ බුදුහාමුදුරුව දේශනා කරන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය තුල තියෙන්නේ දුක දුකට හේතුව. ඒ කියන්නේ එතන හේතුඵල සම්බන්ධයක් වෙන්නේ. ඊළඟට දුක් දුරු කිරීමේ නිවන ඒ සඳහා මඟ. එතනත් හේතුඵල සම්බන්ධයක් වෙන්නේ. ඒ නිසා පටිච්ච සමුප්පාදය තුල චතුරාර්ය සත්‍ය තියෙනවා කියන එක නෙමෙයි නිවැරදි ප්‍රකාශනය. චතුරාර්ය සත්‍ය තුල පටිච්ච සමුප්පාදය න්‍යාය මත තමයි චතුරාර්ය සත්‍ය නැමැති සිද්ධාන්තය බුදුවරු ලෝකයට හඳුන්වා දෙන්නේ. එතකොට පටිච්ච සමුප්පාදය තුල ලෝකය පවතින හැටි හඳුනා ගන්නවා. චතුරාර්ය සත්‍යෙන් ලෝකය නවත්වන හැටි ක්‍රියාත්මක කරන්නට මගක් හදලා දීලා තියෙනවා, මගක් පෙන්වලා දෙනවා. එතකොට පටිච්ච සමුප්පාදය කියන එක විශ්ව ධර්මතාවය, චතුරාර්ය සත්‍ය කියන එක බුදුවරු විසින් ලොවට හඳුන්වා දෙන කාරණා. පටිච්ච සමුප්පාදය බුදුවරු හඳුන්වලා දුන්නා නැත්නම් ලෝකේ තියෙන දෙයක්. චතුරාර්ය සත්‍ය කියන්නේ බුදුවරු විසින් අවබෝධ කරගෙන ලෝකයට හඳුන්වා දෙන කාරණය. මේ විශ්ව ධර්මතාවයන් ගේ නිමාව සඳහා. ඒ නිසා පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍ය තියෙනවා කියන එක නෙමෙයි, චතුරාර්ය සත්‍ය නැමැති සිද්ධාන්තය තුළ පටිච්ච සමුප්පාද න්‍යාය තමයි පාදක කරගෙන තියෙන්නේ. එහෙම තේරුම් ගත්තහම වඩා නිවැරදි. දැන් අපේ වෙලාව නම් අවසානයි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හොඳයි, එහෙනම් අපි නිමා කරමු නේද? එහෙමයි ස්වාමීන් වහන්ස, මම හිතන්නේ බලාපොරොත්තු වෙච්ච විදිහට හැමෝටම ඒ විසඳුම කියන්නේ පිළිතුරු ලැබුණා. අපි එතකොට ස්වාමීන් වහන්ස නැවතත් මතක් කරන්න ඕන අපේ ශ්‍රාවකෙන්ට, අපි දැන් යන්නේ මාතුකාව තමයි ධම්මෝහවේ රක්ති ධම්මචාරී කියන ඒ ධර්ම න්‍යාය. ඉතින් ඒ න්‍යායාත්මක දේවල් තේරුම් ගන්න ධර්ම දේශනා 15ක් එවලා තියෙනවා හැමෝටම මේ අපේ කණ්ඩායමට. ඉතින් ඒ අත්තන්ට අපි නිතර නැවත මතක් කරනවා නැවත නැවත ධර්ම දේශනා ටික ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරද්දි ස්වාමීන් වහන්සේ විස්තර කරන ඒ මූලික කාරණා ටික, ඒ කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් අපිට තියෙන අනවබෝධය, ඒ වගේම න්‍යායාත්මකව තියෙන වැටෙන ස්වභාවය, ඒ වගේම තමයි අපට බාධක අඳුනගන්න, ඊට පස්සේ සාධක අඳුනගන්න ඕනේ, සාධක වඩන්න ඕනේ, බාධක දුරු කරන්න ඕනේ, අවස්ථාව ප්‍රමාණය, ඔය වගේ නොයෙක් කාරණා ගණනාවක් ස්වාමීන් වහන්සේ දේශනා මාලාවෙදි පෙන්නනවා. මං හිතන්නේ අපි දේශනා හොඳට ශ්‍රවණය කරොත්, නැවත නැවත ශ්‍රවණය කරොත් හොඳ සුතමේ ඥානයක් අපිට මේ තුළින් ඇති කරගන්න පුළුවන්. ඉතින් ලබන වාරයේදී අපි බලාපොරොත්තු වෙනවා අවසාන වශයෙන් මේ දහම් න්‍යායේ තව දුරටත් ඉදිරියට යන්නට අවශ්‍ය කරන ප්‍රවේශය ඇති කරගන්න. ඒ නිසා මේ වටය ඉතාම බොහොම සාර්ථක ධර්ම සාකච්ඡාවක් හැටියට අපි සලකන බොහෝ දෙනෙකුට ඒකෙන් ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පාද නමස්කාරක ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් මේ ශාසනික වශයෙන් කරන ඒ ශාසනික උදාර සේවය සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවය
එවැගේම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සුවසේ අවබෝධ කරගන්නට මේ පින් හේතු වාසනා වේවා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වූ සියලු දෙනාටම අපි විශේෂයෙන් ආශිර්වාද කරන අපේ හාමුදුරුවෝ හැම දෙනාටම මේ ධර්ම සාකච්ඡාවේ කුසලය උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වේවා. Awesome.